ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මට ගොඩක් දවසකින් ස්වාමීන් වහන්සේ කමටහන් ගන්න බැරි වුණා. මේ දැන් මාස සති තුනකට විතර උඩදී ස්වාමීන් වහන්සේ භාවනා කරගෙන යනකොට සක්මන් භාවනාවේදී අර සීතල දැනෙනවා, කකුල තියෙනවා දැනෙනවා, ඊට පස්සේ ඒව කිසිම දෙයක් දැනෙන්නේ නැතුව ගිහිල්ලා සාමාන්‍යයෙන් මට තේරෙනවා ඒ විදිනවා එච්චරයි. ඊට පස්සේ කිසිම වේදනාවක්වත් මුකුත් නැහැ. විලාව යනවා, සම්පූර්ණ බෙල් එක වදිනකම්ම මම ඇවිදිනවා තේරෙනවා. අර මුලදී තිබිච්ච නින්දයාම ඒව මුකුත් නැහැ. කකුල් දෙක සීතල පමණයි එක දිගටම දැනුනේ ස්වාමීන් වහන්ස. පර්යංකයට යන්නද ස්වාමීන් වහන්ස? පර්යංකේදි ස්වාමීන් වහන්ස මේ ඒක දවස් දෙකක් විතර වුණා. ඊට පස්සේ මම පොඩ්ඩක් ඒ දවසක් විතර භාවනාව නැවැත්තුවා. මට අහගන්න කෙනෙක් එහෙම ලැබුණ නැති නිසා. මොකද මම පර්යංකේ වාඩි වෙලා ඉන්නකොට පැයක් තුල විනාඩි 20ක් විතර ගියාට පස්සේ ස්වාමීන් වහන්ස මට තේරෙනවා දැන් මගේ මේ ඔළුව වෙනම වැනෙනවා, බෙල්ලෙන් උඩු ටික වෙනම වැනෙනවා, ඉනෙන් උඩු ටික වෙනම වැනෙනවා. ඊට පස්සේ එහෙම එහෙම ගිහිල්ලා ඉඳගෙන ඉන්න තැනින් මාව නිකන් අර සෙක්කුවක් කරකිනවා වගේ කරකිනවා ස්වාමීන් වහන්ස. ඊට පස්සේ ඒක පටන් අරගෙන දැන් දිගට මේ අනාතරේ ස්වාමීන් වහන්ස මට නිකන් පේනවා S2 වහගෙන දැන් ඉන්නකොට එකපාරට නිකන් ස්වාමීන් වහන්සේලා අනන්ත සංඛ්‍යාවක් වගේ පේනවා. එනිලා ඊට පස්සේ මේ ඒ ස්වාමීන් වහන්සේලාගෙත් අර රැස් වලල්ල වගේ පෙනුනා එක දවසක. ඊට පස්සේ දවසකත් ආයේ ඊයේත් පෙනුනා ස්වාමීන් වහන්සේලා ගොඩාක් ඉන්නවා. මේ ඊට පස්සේ ඒක ආයේ නැවත ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. ඒක ස්වාමීන් වහන්ස මට තව එකක් අර හුස්ම ගන්න එක ඉඳලා හිටලා දැනෙනවා. ඊට පස්සේ මට කට තද වෙනවා. ඊට පස්සේ කටෙන් කෙල එන්න වගේ එනවා. මම ඒ කෙල ටික ගිලිනවා ස්වාමීන් වහන්ස. ඒක හොඳයිද මේ කට ඇරෙන්න වගේ එනවා? ඒක මං හරින් නැහැ. ඊට පස්සේ කෙල ටික ගිලිනවා ස්වාමීන් වහන්ස. ඒක මොකද්ද කරන්න ඕන කියලා? පාස කරලා තියාගන්න. නෑ, අතවශ්‍යයෙන්ම ඉදිරිපත් කරපු වார்த்தාව බොහොම හොඳයි. ඇයි ඔය දවස් දෙකක් විතර නැවතුනවා කියලා කිව්වේ? ඇයි නැවතුනේ? ඒක ස්වාමීන් වහන්සේ මම අහලා තියෙනවා. දැන් ඒක සමහර දේවල් විශේෂ දෙයක් වෙනදට වඩා විශේෂ දෙයක් වුණාම අපි නැවත ඒක හිතාගෙන ඉඳගන්න හොඳ නැහැ කියලා නැවත එතකොට ඒක පේනනවා කියලා මම දවසක් දෙකක් නවත්තලා ආයෙ පටන් ගත්තා. දැන් මට ඒව පේන්නේ නැහැ. දැන් අර ස්වාමීන් වහන්සේලා ගොඩාක් ඉන්න එහෙම ඒ වගේම තමයි පේන්නේ. එතකොට මම කිව්වොත් ඒ වෙන සංසිද්ධියේ කවුද එහෙම කිව්වේ? සමහර වෙලාවලට වට මම බණවල අහනකොට එහෙම ඇහිලා තියෙනවා ස්වාමීන් වහන්සේ. සමහර අය ඉඳගෙන යම් කිසි බලාපොරොත්තුවක් මත ඉඳගෙන ඉන්න එක ඒක අල්ල ගැනීමක්, ඒක නිසා හොඳ නෑ කියලා එහෙම. ඔව්, එතකොට බලාපොරොත්තුවක් තිබුණාද එහෙම දෙයක් එනවා කියලා? එහෙමනම් නැහැ ස්වාමීන් වහන්සේ. අහගෙන එකක් තමන්ගේ මල්ලට දාගෙන භාවනාව නවත්තලා ඒ විදිහට තමයි අපේ හිත අපිව රවට්ටන්නේ. ඒ වගේ දේවල් සිද්ධ වෙද්දී තමන් නිකාන් තීරණයක් ගන්නවා වෙනුවට ඒක හරි සුද්ධ කරගන්න. එහෙම මට අදහසක් දෙනවා මේක නැවැත්වුවට කමන්නේ නැද්ද කියලා සුද්ධ කරලා දැනගත්තට පස්සේ තමයි නවත්තන්න ඕනේ. මොකද භාවනාව මොනම වෙලාවකවත් සතිය වඩාගෙන යද්දී ඒක නවත්තන්න කියලා අපි උපදෙස් දෙන්නේ නැහැ. ඒ සතිය වඩන එක නවත්තන්න කියලා උපදෙස් දෙන්නේ තමන්ගේ හිතමයි. තමන්ගේ හිතම උපදෙස් දෙනවා. මොකද මේ භාවනා මේකට වැඩි කෙනියක් ජීවිතයට අවශ්‍යයි. ඒක කොහොමද නවත්තලා දාන්නේ? ඒ නවත්තලා දාන්න තමන් අහපු බණක්ම වැරදි විදිහට අර්ථකථනය කොරෝලා තමන්ව මගට වෙන මගකට ඇදලා දාන්න. ඒත්තර තමයි අපේ හිත කරන්නේ. ඒ හින්දා තමයි මේ සාකච්ඡාව ඉස්සරහට තියලා තියෙන්නේ. ඒ හින්දා තමන් ගාව එහෙම අපේක්ෂාවක් තිබිලත් නැහැ. ඉල්ලගෙන ඉතින් ඔය අර එලි පේනවා, මේ එලි පේනවා, ස්වාමීන් වහන්සේලා පේනවා, බුදුන් පේනවා කියලා කියන්නේ මොනවාද? අර ස්වභාවික සංසිද්ධිය තමන්ව වැනෙනවා, ඇකිලෙනවා, සෙක්කුවක් වගේ කරකෙනවා කියන එක තමන්ගේ ප්‍රත්‍යක්ෂ වශයෙන් තමන්ට පයට වෙන දෙයක්. ඉතින් ඒ වෙනුවට ඒක මගහරපු නිසා සිද්ධ වෙන දේ තමයි හිත විකාර දෙන්නට පටන් ගන්න.
කයට එහෙම එහෙම වෙන්න හේතුව තමයි මේ කයට හිත ගියාට පස්සේ අපි ඒ හිත යාමින් හිත ගියාට පස්සේ අපි කය දැඩි කරලා අල්ලගෙන නැත්තම් ඒ කයේ තියෙන ධාතු කොටස් ස්වභාවය අපිට තේරෙන්න පටන් ගන්නවා. ඒ කිය එක ධාතු කොටසක් තමයි ඔය වැනෙනවා කියන ස්වභාවය වායෝ ධාතුව පෙන්වුම් කරන විදිහ. ඉතින් වායෝ ධාතුව සෙක්කෝ වගේ පෙන්වුම් කරනවා. සමහරවිටින් ඔයගොල්ලෝ ඉතින් දැක්කාම භූතයෙක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ භූතයෙක් තමයි. නිකම් භූතයෙක් නෙමෙයි මහා භූතේ. දොන්දුර දීලා තියෙන නම මහා භූතේ කියලා. ඉතින් ඒ ඒ ඒ වෙලේ දෙයක් සිද්ධ වෙනවා නම් විශේෂයෙන් තමයි බලාපොරොත්තු නොවෙච්ච දෙයක් සිද්ධ වෙනවා නම් ඒ කියන්නේ මීට ඉස්සෙල්ලා අත්දැකපු නැති දෙයක් සිද්ධ වෙනවා නම් ඒ කියන්නේ භාවනාව හරියට යනවා. ඒ හින්දා ඔක දිගටම කරන්න. ඔය මේ ඔය ප්‍රස් පේනවා ඒව පේනවා කියලා කියන්නේ මනස වෙන විදිහකට මනස විකාර පෙන්වන්න හදනවා. ඒව දැකි දන්නවා දන්නවා කියලා මෙලී කරා. එහෙම නැත්නම් පෙනෙනවා පෙනෙනවා කියලා මෙලී කරා. ඒක ඒ තත්ත්වයට අපි ද්වේෂ කරන්නේ නැහැ. ඒකත් පිළිගන්න. පිළිගන්නට පස්සේ ඒකේ තියෙන ප්‍රෝටන් ගතිය නැති වෙලා යනවා. සාමාන්‍යයෙන් කෙල එනවා කියලා කියන්නේ අපේ හිත හරියට කය ඇතුළට ගියාට පස්සේ මේ කයේ හැම දෙයක්ම අපි තක්කු බැඳගෙන සංහාව තියාගෙන ඉන්නේ ඔය සෙමහ. ඉතින් හිත කියන එක මේ ඇතුළට ගියාට පස්සේ ඔය තියෙන හැම ආරමක්ම අච්චාරමක්ම සූරලා සූරලා ගන්න. ඒ සුගුරල සුගුරල ගද්දී වගේ කියලා කටට එකතු වෙන්න පුළුවන්. ඒක ස්වභාවිකයි. ඉතින් එකතු කරලා මේ තමන් ඉල්ලට නම් තමන් නැහැ වෙන කාටවත් දෙන්න එපා. හොඳ නැහැනේ පව්. ඒ වින්දා මේ යන විදිහේ වරදක් නැහැ. එකම වරද්ද තියෙන්නේ භාවනා නාස්තිකක විතරයි. ඒ භාවනා නාස්තන්න එපා. දිගටම භාවනාව කරගෙන යන්න. එහෙම මොනා හරි හදිස්සියේ විශේෂ දෙයක් තියෙනවා නම් මම මෙතනින් ආයතත් එක කියන්නේ මෙතනින් ගියාට පස්සේ තමන්ගේ කමඨහන සුද්ධ කරගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ කමඨහන ලියලා සවනට යවන්න. වෙල් සවනට පුළුවන් තමන්ට Zoom එකෙන් join වෙලා ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම වෙලාවක් නැත්නම් පස්සේ අහන්න ඕන නම් සවනට යවන්න සවනයක ඉදිරිපත්. විශේෂයෙන් සෙනසුරාදා දවස්වලට කොහේ හරි වැඩසටහනක් කරන. ඒකට සමහර වෙලාවට දුරස්ථව සම්බන්ධ වෙන අය එක්ක සාකච්ඡා කරන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් අර වගේ ඇරලා තිබුණාම ඒ ලැබෙන එක්කෙනාට පුළුවන් ඒ කමෙන්ටාන ඉදිරිපත් කරන්න. හොඳයි මම හිතනවා මම උපදේශයක් දුන්නා කියලා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට ඉක්තායික් මෙන් නිවන අවබෝධ කර ගැනීමට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පියනවා ශාමලී නුනටයි චම්පන නුනටයි අද දවසේ මෙහි ඉදිරිපත් වෙලා තියෙන ලිඛිත වාර්තා ඉදිරිපත් කරන්න කියලා. ශ්‍රී ලංකාවේ බෞද්ධ මානසික සෝෂණයේ පවත්වන ලබන දින පහක නේවාසික භාවනා වැඩමුළුවේ ප්‍රශ්නෝත්තර වාර්ගී පරිණාම දිනය. අද දවසට භාවනා සඳහා ලිඛිත වාර්තා නමයක් ලැබී ඇත. එක වාචික වාර්තාවක් ඉදිරිපත් කරනවා දැනුම් දී ඇත. ඒ සියලුම වාර්තා සභාගත කිරීම සඳහා මම ඔබ වහන්සේගෙන් දෙපවනව අවසරය ඉල්ලා සිටිමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, සක්මන් භාවනාව. මම සක්මන් භාවනාවේ යෙදෙන්නට දකුණ කියා දකුණු පාදයේ බිම තබන සමාධි බිම තබනවා. වම් පාදයේ විලුඹ ඉසවන බැවින් වම කියා වම් පාදයේ බිම තබන විටම දකුණු පාදයේ විලුඹ ප්‍රදේශයේ ඉසවන සැටි මානෙන් මානවට අදකුණින් සක්මන් භාවනාවේ යෙදෙමි. හොඳයි. ඒකේ සඳහන් කරනවා
දකුණු පාදයයි වම් පාදයටයි හිත තියාගෙන හිටියා කියලා. එහෙම හිත තියාගෙන ඉද්දි කරුණු දෙකක්. ඕකේ. ඩිස්කනෙක්ට් කරන්න වෙනවා චම්පට ඔඩියෝ එක. හොඳයි. ඒකේ නිරීක්ෂණයන් දෙකක් කියලා තියෙනවා. දකුණු පාය මෙහිමයි වම් පාය මෙහෙමයි කියලා. ඒක සඳහන් කරලා තියෙන්නේ දකුණු පාය තියෙන ආකාරය, වම් පාය තියෙන ආකාරය. ඉතින් බලන්න ඔය ඒ ආකාරය එච්චරමද තියෙන්නේ. පාය තියද්දි ඒ දකුණු පාය තියද්දි විලුඹ නේද සඳහන් කරලා තියෙන්නේ. තියෙන පැත්තකුත් තියෙනවා. ඒ තියෙන පැත්තත් කොහොමද දැක්කේ? දැන් මෙතන හරියට පැහැදිලි නැහැ. දකුණ තියද්දි වම දකින්නවද, වම තියද්දි දකුණ දකින්නවද, එහෙම නැත්නම් දෙකම එකට දකින්නවද කියන එක මට තරම් පැහැදිලි නැහැ කියලා කියන විදියට. ඒක දෙකම දකිනවා නම් දෙකේම එසවීමක් නැහැ. ඉතින් ඒ හින්දා තව තොරතුරු එකට අවශ්‍ය වෙනවා. ඒ තොරතුරු ගද්දී බලන්න දකුණ කියද්දී මේ දකුණ කියලා ඇයි මේකට මම කියන්නේ? දකුණයි වමයි සංසන්දනය කරපුවම වමට වැඩිය දකුණේ මොනවද Taman දකින්න පුළුවන් ලක්ෂණ? ඊට අමතරව තියෙනවා කියද්දී මේ කොහොමද තියන්නේ? මොන ආකාරයක තියන්නේ? විලුඹ විතරද තියන්නේ? ඉතුරු ටික උඩ හිටිනවද? මේ ටික තියන්නේ නැද්ද? තියෙනවා නම් ඒක කොහොමද තියන්නේ කියන එක බලන්න. එහෙම තිබ්බහම අපිට බලන්න පුළුවන් මොනවද තව දැනෙන්නේ, කකුලට දැනෙන දේ. ඊට පස්සේ එසවෙන එක, වම් කකුල එසවෙන එක බලනවා නම් එතකොට එසවෙන්නේ කොහොමද? ඒක ගෙනියන්නේ කොහොමද? පාත් කරන්නේ කොහොමද? පාත් කරද්දි මොනවද දැනෙන්නේ? එලා එහෙම බලන්න. එහෙම බලාගෙන යද්දි සමායක දෙකම පේන්න පුළුවන්. එතකොට දෙකම පේනවා නම් මේ එකවර දෙකම පේනවාද නැද්ද කියන එක තමයි. ඔගේ තව තොරතුරු ඉදිරිපත් කරන්න මේ ලයින්ස් දෙකකට වැඩිය හැබැයි උත්සාහයක් අරගෙන තියෙනවා කියන එක තේරෙනවා. ඉතින් ඔය උත්සාහය තව දිගට පවත්වාලා තව තොරතුරු ඉදිරිපත් කරන්න කියන එක තමයි කියන්නේ. සතිය තිබ්බා කියලා කියන්නේම තමන්ගේ හිත කයේ තියෙනවා කියන වේදනාව කැලේ නෙමෙයි තියෙන්නේ, තමන්ගේ කයේ තියෙන. එතකොට මේ වේදනාවට හිත සතිය තිබ්බා කියලා කියලා ඊට පස්සේ මට නිවන් ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඊට ඉස්සෙල්ල මේ වේදනාවෙන් තමන්ට නිවන් යන්න නම් වේදනාවට සතිමත් වුණා නම් දැන් වේදනාවේ මොනවද Taman දැක්කේ කියලා කියන්නේ. කොච්චර ඒ වේදනාව දිහා බලන් ඉද්දි වේදනාව කොහොමද දැනුනේ? වේදනාව කියන්නේ පොදු වචනයක්. අපනවා වගේ දැනුණාද, කොටනවා වගේ දැනුණාද, පුච්චනවා වගේ දැනුණාද, අනිනවා වගේ දැනුණාද? ඒක දිහා බලන් ඉද්දි ඒක වැඩි වුණාද? වැඩි වුණා නම් කොහොමද? අඩු වුණාද? අඩු වුණා නම් කොහොමද? බලන් ඉන්න මේකට මොකද වුනේ? මොකද අපි විනාඩි 45ක් කරනවා නේද? අඩුම ගානේ විනාඩි 30ක් කරනවා.
ඉතින් ඒක තව විස්තර ලියන්න පුළුවන් නාඩි 30ක දේවල් කියන්න පුළුවන් හැබැයි මේ ලියලා තියෙන ටිකේ පැහැදිලිව සතිය කියන එක තියෙනවා ඉතින් ඒ සතිය කියන එක ඔළුවට ඇවිල්ලා තියෙනවා මදුරද නම ඔව් ඔව් මදුරාව කලාවට ඒක ඇවිල්ලා තියෙනවා ඉතින් ඔක කොහොමම කරගෙන යන්න අරගෙන මට අවශ්‍ය කරන්නේ දෙකේම තව විස්තර අවශ්‍යයි එතකොට පාරමීට වැඩි තව ටිකක් අපිට කපලා දාන්න පුළුවන් හොඳයි එන්න බොරු පොළවේදී සම්පූර්ණ ඇටි පතුරටම බොරු කැට ස්පර්ශ වන ආකාරය කළු ගතියක් දැනුණා. එක් පයක් ඔසවා අනෙක් පය කැඩීමේදී සුළු වේලාවකට එක් පයකට පමණක් ශරීරයේ සියලු බර විසිරෙන බව දැනුණා. දිගටම බොහෝ වේලාවක් සක්මන් කරද්දී කකුල් වලට ඇඟට දහදිය දමන බව මොකට තේරුණා. ටික වේලාවකින් ඇවිදින බව අමතක වී හුස්ම ගන්න ආකාරයේ හිමින් දැනුණා. ඒ ගැන සිතමින් සක්මන් කරනකොට වරින් වර පය පැටලෙන බවක් දැනුණා. නිදිමත වේගින් ඉන්න බවක් දැනුණා. අපේ සිත යොමු කිරීමේදී ස්ථාන හොඳින් පටවුණා. ටික වෙලාවකදී පපුවට බඩට මුහුදේ රැළ පහර ස්පහත් වන ආකාරයට වගේ හුස්ම ගන්න ආකාරය හොඳින් දැනුණා. එසේම ලොකු හුස්මක්ද මේ අතරට ලොකු රැළ පහරක් මේ දැනුණා. එයට සිත යොමා සිටින විට අත් පාවල දැනීම නැති වුණා. ටිකෙන් ටික ඇඟ ඉදිරියට බරවන බවත් නිින්ද යන බවත් දැනුණා. එකේ ලියලා තියෙන තොරතුරු වල හැටියට ආධුනිකයෙක්ද කියලා හිතනවා. මොකද මේ ආධුනිකයෙක් කියලා හිතන්නත් පුළුවන්. මොකද ටිකක් දැනගෙන හිටියනම් වැඩේ අනාගන්න. දැන් මෙතන මේ ලියන එක්කෙනා දේවල් වලට වෙන්න ඇරලා වෙන දේ වාර්තා කරලා තියෙනවා. ඒක සක්මනේත් පරයන්කේත් බොහෝම පැහැදිලිව සඳහන් වෙනවා. මේ බොරළු පොළුවේ ඇද්දී රළ ගතිය දැනුණා. ඒක දිහා බලාගෙන ඉද්දී මේ ඇඟේ බර තුලණයට හිත ගියා. ඉතින් ඔක දිගටම මේ අවුවේ කරද්දී දාඩිය දැනෙන්න පටන් ගත්තා. ඒකත් මම දන්නවා කියලා එයා තියෙනවා. ඊට පස්සේ මේ හැම දෙයකටම විශේෂ දෙයක් කරන්න නැතුව ඔහේ යද්දී හිත හයට ආවට පස්සේ හයේ සිද්ධ වෙන නිරන්තරවම සිද්ධ වෙන ක්‍රියාවලියක් තමයි හුස්ම. ඒ හුස්ම දැනෙන තැනට පවා තමන්ගේ හිත ඇවිල්ලා තියෙනවා කයට. එහෙම ඒ ආපු එකටත් ඔහෙ එන්න ඇරලා වෙන දෙයට ඉඩ දීලා සද්ද නැතුව හිටපුවාම
එයාට මේ ඇවිදින එක අමතක වෙනවා. මොකද කිසිම දෙයක් හිතාමතා කරන්නේ නැහැ. හිතාමතා කර කර හිටපු එකම දේ තමයි ඇවිදිනවා කියන එක. ඒ ඇවිදිනවා කියන එකත් අමතක වෙනවා. ඒක පාය පැටලෙනවා වගේ දැනෙනවා කියන දේ. පාය පැටලවන්න තමයි බුදුහාමුදුරන්ට අවශ්‍ය. ඔය දෙක පැටලවන්න නැතුව තියෙන තාත්තල් අපි රේස් දුවන එක තමයි කරන්නේ. බුදුහාමුදුරේ රේස් එක නවත්තන්නේ මේ සංස්කාර නවත්තලා. ඉතින් සංස්කාර නවත්තන්න නම් අපි කරන්න තියෙන්නේ මොකද්ද? වෙන දෙයක වෙන්නදලා බලන්න. ඉතින් එයා මේ ආධුනිකයෙක් ඉඳලා ඒ වෙන දෙයක වෙන්නදලා බලන්න ඉඳලා ඒක ලියලා දෙනවා බොහොම ලස්සනට. අන්තිමට පය පැටලෙනවා කියලා කියන්නේ මේ දැන් මේක කරන කෙනෙක් නැහැ. කරන චේතනාවක් නැහැ. ඇවිදින කෙනෙක් නැහැ. ඉතින් පය පැටලෙනවා තමයි. ඒ මේ විදිහට සක්මන් කරන එක ඔය අල්ලගත්තු මොකක්ද ඒකට කියන්නේ මාත්‍රාව ඔක හොම්මම දිගටම ප්‍රගුණ කරන්න. ඒ වගේම සංසිද්ධියක් තමයි කියන්නේ පර්යංකයේදී බොඩි ස්කෑන් එකෙන් පස්සේ පපුව බඩ හුස්ම වෙනවා දැක්කලා කියලා කියනවා. ඊට පස්සේ ලොකු හුස්මකට හිත ගියා කියලා කියනවා. ඒ ලොකු හුස්ම දිහා බලාගෙන ඉද්දී මේ තමන්ගේ අත්පා නැති වෙට යන තරමට වෙන විදියකට කියනවා නම් තමන් ඒ හුස්ම කියන සංඥාවට විතරක් හිත ගියාට පස්සේ මෙතන කෙනෙක් ඉන්නවා කියන සංඥාව නැතුව යනවා. මගේ මේ බඩක් තියෙනවා කියන සංඥාව නැතුව යනවා. ඇඟක් තියෙනවා කියන සංඥාව නැතුව යනවා. ඉතින් ඒවා නැතුව යන එකපාරට බුද්ධාලන නැතුව යන්නේ නැහැ. වෙනාට මොකොත් වෙන්නේ සංඥාව පොඩ පොඩ දිය වෙනවා. ඒක තමයි මේ අත්පා නොදැනී ගියා වගේ කියන. ඒක ඕව නොදැනී ගියාට පස්සේ අය පය පැටලුණා හා සමානයි. ඉතින් බබාට පොඩක් නිදිමත හැදෙනවා. පොඩක් බිව්වා වගේ වෙනවා. ඉතින් ඒ ඒ ඒ කියලා තියෙන කරුණ වල හැටියට කොහොම අහිංසකව ලියලා තියෙනවා. ඔය ආධුනිකත්වයේ ඔහොමම තියාගන්න. මම දැන් භාවනාකාරයා කියලා හිතපු ගමන් අනා ගන්නවා වැඩි. මම දැන් රිට්‍රීට් එකක් කරලා තියන්නේ කියලා හිතපු ගමන් අනා ගන්නවා වැඩි. ඉතින් මම හැමදාම ආධුනිකේ හැමදාම වෙන තියෙන දෙයක වෙන්න ඇරලා බලන් ඉන්නවා කියන මානසිකත්වයෙන් ගියාම නිවන බොහෝම කිප්පේ. ඉතින් සාදු සාදු කියලා අපි යනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස, පරියංක භාවනාවේදී ශරීරයට දැනෙන වේදනාව, තද ගතිය, පෙහිරෙන ගතිය, ශරීර වෙනස් වීම අඩු වෙමින් යනවා කියා දැනෙනවා. ශරීරයට සිහිතු බවක් දැනේ. ප්‍රයක පමණ වැඩි කාලය පරියංක භාවනාවේ යෙදීමටද හැකිය. වරහන් තුල උපදෙස් බලාපොරොත්තු වෙමි. සක්මන් භාවනා දෙපා බිමට පමණින් ගැනීම, දෙපා වල සිටම යමක් ඉහළට ගමන් කර කන් දෙකෙන් පිටවන බව දැනේ. තවත් පියවර කීපයක් ඉදිරියට යන විටදී හිස හිරිවැටෙන ගතියක් දැනේ. දෙපා එකතැන පාවෙන සැරකෙන ගතිය දැනේ. කැමරුවකගේ ගමන් විලාසයක් දැනේ. සිතට ගතට සැහැල්ලු බවක් දැනේ. ඔබ වහන්සේ පතන බෝධියකින් මෙතන ගැනීමට හැකිවීමන් පදති. වේදනාව වේදනාවෙන් පටන් ගත්තර කමක් නැහැ. මේක ඉස්සෙල්ලා වර්තා දීලා තියෙන නිසා. හැබැයි වැඩිය හොඳයි කයට හිත දාපුවාම කයට කොතන කොහොමද හිත දැන්නේ කියලා කියනවා. බොඩි ස්කෑන් එකෙන් පස්සේ ආස්වාස ප්‍රසආසක හිත දැම්මද නැත්නම් මේ ඉඳගෙන ඉන්න කයේ ඉරියව්වට හිත දැම්මද කියලා. ඒක කියවෙන්න ඕන. ඉතින් ඒක කියේවි ආශ්‍රිත ප්‍රසාරයේ හිරදෑම නම් ආශ්‍රිත ප්‍රසාරයේ පිළිබඳ එක වාක්‍යයක්වත් ලියවිලා. එතකොට මේ ඒ මේ රචනා නෝන ගැන මම දන්නේ හින්දා මට මේකට උත්තර දෙන්න පුළුවන්. මම මේ උත්තර දෙන්නේ නෝනට නෙමෙයි කියන්නේ නෝනට මේ අනිත් අයට. මේක මම මේකට මම උත්තර දුන්නොත් අනිත් අය වේදනාවෙන් තමයි පටන් ගන්නේ. විශේෂයෙන් මෙතන ඉන්න ආදුනිකයෝ. අපි එහෙනම් පටන් ගන්න ඕන ආශ්‍රිත මම කයට හිත දාන්නේ ආශ්‍රිත ප්‍රසාරයේ හරහා. ආශ්වාස ප්‍රශ්වාසයේ හරහා හිත දැම්මට පස්සේ මම ආශ්වාස ප්‍රශ්වාසයේ අන්න අහවල් තැනට තමයි මම හිත තියන්නේ.
එහෙම හිත තියපුවා මං ආස්වාසිය දකින්නේ මෙහෙම ප්‍රස්වාසිය දකින්නේ මෙහෙම එහෙම බලන් ඉද්දි මෙන්න මේ 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 වගේ තොරතුරුට ආස්වාසිය ප්‍රස්වාසිය සම්බන්ධයෙන් තියෙනවා මම දන්නේ නැහැ නේද කියලා ඒවා තමයි තමයි දන්නේ ඊට පස්සේ මේක හිනීට වේදනාවට එන්නේ කොහොමද කියන පාත් එක අවශ්‍යයි ඉතින් පර්යාංකයේදී මේ ටික දැනුණා කියලා කියනවා මේ සක්මනේදී තියෙනවා දෙපා වල ඉඳලා එහෙම ඉසෙහිදී වැටීමක් කැංගරුවෙක් වගේ යන තත්වයක් තියෙනවා කියලා. ඉතින් මේක ඉස්සෙල්ලා කමඨහන් ඉදිරිපත් කරලා තියෙන විදිහට අපිට මේක දිගටම බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙනවා. මම කියන්නේ මොනවාද කියන එක මම හිතන්නේ තේරෙනවා ඇති. මේක ඉස්සෙල්ලා මේට වැඩි තොරතුරු සම්පාදනය කරලා තියෙන නිසා අපි ඒක හරියට ඉස්සර පොඩි කාලේ අපිට දෙනවා බඩයන්න බේ. බේ දුන්නාට පස්සේ නිවාඩු කාලේ ඵල ඉස්සෙල්ලම කරන වැඩේ තමයි යෝක. ඉතින් ඕක එක සැරයක් දුන්නාට පස්සේ එක සැරකින් ඔබ නවති. ඒ වගේ තමයි මේ අපේ සතිය කියලා කියන්නේ හිත බඩයන්න දෙන වේතක්. ඉතින් ඒකේ කුණු ටික යන්න පටන් ගත්තට පස්සේ එක සැරකින් ඕක ගිහිල්ලා නවතින්න. ඒ හිත එකඟ වෙන මොකක් පාසා මේ වගේ මේ ඔය කියපු ඉස්සෙල්ලා කියලා දෙන සත්‍යයන් යටතේදී වගේ දැන් නිතරම හිත එකඟ වෙනවා මොන දේ කරන්න කියත් හිත නිකේක ඒකඟ වුණාට පස්සේ ඒ ඒකෙන් අපේ තියෙන ඍණාත්මක ශක්තියින් අයින් වෙනවා ඉතින් ඒ ඍණාත්මක ශක්තියින් අයින් වෙන එක ඕනම වෙලාවක සිද්ධ වෙන්න පුළුවන් ඉතින් ඒ සිද්ධ වෙද්දී කෙලස් ගෙවෙනවා කියලා කියන්නේ ඒ එක්කම මම ගෙවෙනවා මේ සක්කාය දිට්ඨියත් ගෙවෙනවා ඒක සක්කාය දිට්ඨිය තියෙනවා නම් කෙලස් ඉතුරු වෙනවා එතකොට එහෙම දෘෂ්ටිය හරි ගැස්සෙන නිසා ඉතින් කැංගරුවෙක් මුවෙක් අරකෙක් මේකෙක් වගේ තමයි Tamanට දැනෙන්නේ මේ මිනිසෙක් වගේ දැනෙන්නේ නැහැ අමුතු විදිහකට තමයි දේවල් සිද්ධ වෙන්නේ ඉතින් එහෙම සිද්ධ වෙද්දී මූණ පුළුඩු කරන් ඉන්නේ නැතුව මගේ සතිය හොඳට තියෙනවා කියලා සන්තෝෂ වෙන්න ඕන සමහර වෙලාවට හුඟා දෙනෙකුට වෙලා තියෙන්නේ මේ සතිය වැඩෙද්දී ඒ මේක සතිය නිසා වෙනවා කියලා සන්තෝෂ වෙන්න එතකොට කොච්චර සතිය වැඩුණත් කොහේ හරි අර ඉස්සගේ වගේ කුණු පොඩ්ඩක් ඔළුවේදී. ඉතින් ඒක මේ මේ නැති වෙන්න දිගටම කරන්ඩත් ඕන වැඩසටහන් වලට සම්බන්ධ වෙන්නත් ඕන වාර්තා ඉදිරිපත් කරන්ඩත් ඕන. ඒක කරලා තමයි මේ තමන්ගේ තියෙන කෙලස් පොඩ්ඩ ගෙවෙන්නේ. ඉතින් යන විදිහ කෙසේම හදන්න දෙයක් නැහැ. මේ සක්මනේ කියපු සංසිද්ධිය පරයන්තියදී වෙන්නේ නැද්ද? ඒක ලියලා නැහැ. ඒ ලියන්නේ නැහැ. ඒක තමයි වාර්තාව සම්පූර්ණ වෙන්නේ. මොනවද වෙන්නේ කියලා. එහෙම නැත්තම් මට ඇත්තටම ප්‍රශ්නයක් මතුවුණා. ඇයි මෙතනදී පරයන්තිය දුන්නේ? සක්මනේදී වෙන කෙනෙකුට. ඇයි මේක පරයන්තිය වෙන්නේ නැහැ කියන ප්‍රශ්නය. මම දන්නේ නැහැ. මට ඉතින් අහන්න ඕන කවුද සුදුසුද කියලා. ඉතින් එහෙම ආයෙම ආන්නේ නැතුව වාර්තාව සම්පූර්ණ ඉදිරිපත් කරගොනම මම දන්නවා. වාර්තාව සම්පූර්ණයි කියලා. සාමාන්‍යයෙන් මොන බල්ලා කතා කරද්දි දාන්න අහවලා. ඒකද මේ ඔක්කොම කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳයි. අපි යනවා ඊළඟ වාර්තාවට. හතරවෙනි වාර්තාවම ස්වාමීන් වහන්සේගේ හඬපටියට සවන්දී ඒ අනුව සිටින්නි. තම රුව මැවී පෙනුනි. නාසිකාග්‍රයේ හුස්ම ඉහළ පහළ යනු දැනුනි. ඒ සිහිය තබාගෙන භාවනා කළෙමි. එහෙත් ටික වේලාවකින් එයට බාධා ඇති විය. සිතට වෙනත් සිතුවිලි නැගෙන්නට විය. නැවත ඒවා යටපත් කර බවුන් වැඩිමි. එය දෙතුන් වතාවක් සිදු විය. පසුව භාවනාව දිගටම කරගෙන ගියෙමි. සක්මන් භාවනාව. වාම දකුණ කෙන සිතමින් සක්මන් භාවනාව කෙරෙහි. එහිදී සිතට වෙනත් අරමුණු ලැබීම ඉතාම අඩුය. එසේ වුවද හැකි ඉක්මනින් නැවත සක්මන් භාවනාවට එක්වීමට හැකිය. වාම දකුණ කෙන සිතමින් සක්මන් භාවනාව කෙරෙහි. එහිදී සිතට වෙනත් අරමුණු ලැබීම ඉතාම අඩුය. එසේ වුණේට හැකි ඉක්මනින් නැවත සක්මන් භාවනාවට එක්වීමට හැකිය.
ගල් ගල් පොළවේ හඩු බව සිමෙන්ති පොළවේ සිඳු බව දැනේ. අරමුණු පිටත නොගෙන නිසා සක්මන් භාවනා ඉතා සතුටින් කරමි. එදිනෙදා කටයුතු කිරීම. ධාන්‍ය ගැනීම යෑම, ධාන්‍ය ගැනීම නිවන සීමීම ආදී කටයුතුවලදී ඒවා සිහියෙන් යුතුව සතිමත්ත කළෙමි. වාර්තාව අවසන්යි. අන්තිමට ලියලා තියෙන එකෙන් පටන් ගන්න. දානයේදී සතිමත් වුණා කියන කතාව. දානයේදී සතිමත් වුණා ප්‍රවතුණා කියලා කියන එක මදි. ඒක සතිමත් වෙච්ච එක හොඳයි. හැබැයි මදි. ඇයි මදි? මම ඊයේ උපදේශ දෙද්දී කිව්වා අපි සතිමත් වුණා කියලා කියන්න ඕනේ. සතිමත් වුණා නම් මොනවාද ගත්ත තොරතුරු? අත හොදද්දි මොකද්ද ගත්ත තොරතුරු? දානේ වළඳද්දි මොකද්ද ගත්ත තොරතුරු? අනද්දි මොකද්ද ගත්ත තොරතුරු? ඒ තොරතුරු ටික ඉදිරිපත් කරනවා නම් සතිමත් වුණා කියලා විශේෂයෙන් කියන්න දෙයක් නෑ. ඒ හින්දා මේ ඒ සතිමත් වීම සම්බන්ධයෙන් ඕනම වෙලාවකදී වார்த்தාවක් ඉදිරිපත් කරද්දී ඒක මතක තියාගන්න. මෙතනදී පර්යන්තයේදී කියනවා නාසිකාග්‍රේ ඉහළ පහළ බාධා ආවා කියලා. එබැවින් සිතුවිලි ආවා ඒ අටිපත් කරන දෙතුන් පතාවක් වුණා පසුව දිගටම කළා කියලා කියන එකේදී මේකේ මේ වார்த்தාවක් ලියන්න තරමට සිහිය පැවතිලා තියෙනවා. ඉතින් ඒක අගය කරන්න ඕන මේ සිහිය පැවතුනා කියන එක මොන සංසිද්ධිය සිද්ධ වුණා. සිද්ධ වෙන සංසිද්ධිය යම් තාක් දුරට දැනුවත් භාවය පැවතුනා. ඒක අගය කළ යුතුයි. මේකේ පොඩි පොඩි හිත දාන්න ඕන තැන් තමයි මෙන්න මේවා. මේක කියනවා ඉහළ පහළ යන්නේකට සිහිය තිබ්බා කියලා. ඉහළ පහළ යන්නේකට සිහිය තිබ්බා නම් මොනවාද ගත්ත තොරතුරු? ඉහළ යද්දි මොකද්ද ගත්ත තොරතුරු? පහළ යද්දි මොකද්ද ගත්ත තොරතුරු? කොතනද දැනුනේ? කොහොමද දැනුනේ? මොනවද දැනුනේ? මොන වගේ සංවේදනාද ආවේ? ඒක දිගක් ටිකක් වෙලා බලාගෙන හිටියා නම් ඒකට මොකද වුනේ? විනාඩියක් බලන් හිටියා නම් ඒ විනාඩියේදී පටන් ගත්ත විදිහටමද විනාඩිය ඉවර වුණා? බැලුවා කියලා කියනවනේ. ඒක ඒ නිකං සිහිය පැවැත්වුවා කියනකට වැඩිය සිහිය පැවැත්ව පවත්වලා ගත්ත තොරතුරු කියන්නේ. ඒක බොහොම වැදගත්. ඊට පස්සේ කියනවා බාධා ආවා කියලා. යාපු බාධා බොහොම පැහැදිලිව කියලා කියනවා සිතුවිලි කියලා. ඒක හොඳයි. ඊට පස්සේ වචනයක් පාවිච්චි කරනවා සිතුවිලි යටපත් කර කියලා. මූලික උපදේශ දෙද්දී මොන්නම අවස්ථාවකවත් මේ යටපත් කර කියන වචනේ මම පාවිච්චි කරලා නැහැ. මම අභියෝග කරන වචනේ පාවිච්චි කරලා තියෙනවා නම් මට නඩුවක් දාන්න දෙන්න. අපි කියන්නේ මොකද්ද හිතුවිලියෙද්දි? දැනුවත් භාවය පවත්වන්න. ඉතින් මෙතන යටපත් කෙරුවා කියලා වචනයක් ලියලා මම ඒක කියන්නේ මෙතන හිතුවිලි වලට සතිමත් වෙන්න ඇති. සතිමත් වුණා කියන වචනේ ලියන්න අපේ හිත ඉඩ දෙන්න. හිත කියන්නේ මම මුට ගහලා එළෙව්වාද? ඒ කියන්නේ අර බෙන්දපා ළඟට මම අනිනවා කියන එක තමයි ඒ හිත යක තියෙන දේ. බුදුහාමුදුර එහෙම කියන්නේ. හිතුවිලි ආවා ඒක සතිමත් වුණා. ඒක සතිමත් වුණා කියනටත් වැඩිය හොඳයි. මෙහෙම හිතුවිල්ලක් ආවා. ඒ ආපු හිතුවිල්ල කාම හිතුවිල්ලක්. මෙන්න මේ වගේ හිතුවිල්ලක් මට අහවල් දේ ලියන්න පුළුවන් නම් කියන්න පුළුවන් නම් ලියනවා. ඒක මම එහෙම දැනගත්තට පස්සේ හිතුවිල්ලට මොකද වුනේ කියලා ලිව්වා නම් ඒකට සතිමත් වුණා කියලා කියන්න ඕනේ. ඒ සතිමත් වෙච්ච විදිහ තමයි. ඒක එහෙමයි ඒක ලියන්නේ. නැත්නම් සතිමත් වුණා, සතිමත් වුණා, සතිමත් වුණා කියලා. ඔය පහේ පන්ති ළම විතරක් ගහලා උත් කිය. එඳ අපි මේ සතිමත් වෙච්ච බවට සාක්ෂි ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍යයි. එහෙම වුණාම යටපත් වෙන්නේ නැහැ. අපි ඒක යටපත් වෙනවා වෙනුවට අරහය. යටපත් කරනවා කියලා කියන්නේ ඒකට උඩින් මොකක් හරි ගන්න. බැංකුවේ සල්ලි දැම්මහම අපිට සල්ලි ගන්න බැරි.
දාලා තියෙන සල්ලි උඩින් තව කවුරු හරි සල්ලි දැම්ම කරන ගන්නේ කියන්නේ අධිරජයන්නේ එහෙමයි. මතකනේ මොහොන් පැලස්සේ මට මතකයි ඒ වගේ කතාවක් කියනවා. අද සල්ලි ගන්න බෑ ගොබිලෝ මේ මං දාපේකට උඩින් තව කවුද සල්ලි දෙන්නේ යටපත් වෙන්නේ. ඒ වගේ මේ අපි යටපත් කරන ක්‍රමයක් තිබ්බා බුදුහාමුදුරන් ඉස්සෙල්ලා. බුදුහාමුදුරෝ යටපත් කරන ක්‍රම මේක හරහයි. අපි ඒක දිහින් හොඳට බලන්න. ඉතින් මේ බැලීම වෙන්න ඇති මේ යටපත් කරුවා කියන වචන මම මේකට ගහන්නේ මේක අපේ හිතෙන් යන්න ඕන. ඒක තමයි අපි අරන් යවිල්ලා තියෙන සංසාරේ. අපි කරන්නේ යටපත් කරන එකෙන් මේක හරහා යන්න සතිමත් වීම තුළින්. ඒක දෙතුන් වතාවක් වුණා කියලා කියනවා. ඒක බොහොම හොඳ ලකුණක්. ඒක යනවා පිට යනවා එනවා පිට යනවා එනවා. හැබැයි මේ දෙතුන් වතාවක් වුණා කියනකට වැඩිය හොඳයි එහෙම සිතුවිල්ලට මෙන්න මේ විදිහට මම හිතුවිල්ල දැක්කා. ඒ හිතුවිල්ල මෙහෙමයි මෙහෙමයි කියලා විස්තර ගත්තට පස්සේ මගේ හිත නැවත වරක් ආස්වාස ප්‍රස්වාසයට ගියා. ආස්වාසයටද ගියේ ප්‍රස්වාසයටද ගියේ කියලා ලියනවා. ආස්වාසයට ගියා නම් ආස්වාසය මම අහවල් විදිහටයි දැක්කේ කියලා ලියනවා. ප්‍රස්වාසයට ගියා නම් ප්‍රස්වාසය මම අහවල් විදිහටයි ප්‍රස්වාසය දැක්කේ කියලා ලියනවා. ලියලා ඊට පස්සේ ආස්වාස ප්‍රස්වාසය දිහා බලාගෙන ඉඳි මම මෙන්න මේ තොරතුරු දැක්ක ආස්වාස ප්‍රස්වාසය. ආයෙ හිත පිට ගියා. ආයෙ හිත පිට ගියේ මෙන්න මේ හිතුවිලි වල. ඊට පස්සේ ඒකට සතිමත් වුණාම ආයෙ ආවා. අපුවා මෙහෙම ආස්වාද ප්‍රස්වාස ඕක චක්‍රේ ලිව්වා නම් මේ එක සැරයක් ලියලා ඒ චක්‍රේම දෙතුන් වතාවක් වුණා කියලා ලිව්වා නම් හරි. දැන් මෙතන එක සැරයක්වත් ලියලා නැති ඉන්න මම මේක ගියා. ඒවම චක්‍ර බලද්දි බලන්නේ මේ චක්‍රවලක් වෙනස්කම් තියෙනවා. හැම චක්‍රාවාටයක් මේක වගේ නෙමෙයි. වෙන චක්‍රාවාටයක් වෙන විදිහකට. ඉතින් අපිට මේක හරියට බලාගත්තා නම් එකක් බලාගත්තා නම් අපිට දෙවෙනි එකේ ඊට වැඩිය වෙනස්ද කියලා බලන්න පුළුවන්. ඒක තමයි ලස්සන තොරතුරු. ඒවා එහෙම අරගෙන ඉති ලියන්න පුළුවන්. අපි සම්පූර්ණ සතියක් පවත්වනවා. අපිට ඒක සතිය සම්පජඤ්ඤ බවට හිමීට හැරෙන. ඉතින් මේ කෙනා එකට කිට්ටු කරලා තියෙනවා. තොරතුරුත් ලැබිලා තියෙනවා. කම්මැලි කමට ලියලා. ඉතින් කම්මැලි කමට දෙන්නේ නැතුව ලියන්න වාර්තාව ටිකක් දිග වෙයි. උන්ට වැඩි දිග කරන්නත් එපා. ඉතින් මෙහෙම කෙනෙක් මං හිතන්නේ අවශ්‍ය කරන තොරතුරු උපහාගෙන ලියන්න දන්නවා ඇති කියලා. ඒක පසුව දිගටම කරගෙන ගියා කියලා තියෙනවා. පසුව දිගටම කරගෙන ගියා නම් මොකෝ තොරතුරු කියන එක මට අහන්න සිද්ධ වෙනවා. සක්මනේදී වම දකුණ ඒකේ පොඩ්ඩක් අර ලිවීමේ පොඩි දෝෂයක් තිබුණා. එක්ක කිවීමේ පොඩි දෝෂයක් තිබුණා. මං දන්නේ නැහැ මොකද්ද කියලා. කෙසේ වෙතත් සක්මන ගැන බොහෝම සාදරයෙන් ආදරයෙන් ලං වෙලා කිට්ටු වෙලා ප්‍රේමයෙන් කියලා. ඉතින් ඒක හොඳ ලකුණක්. හොඳට වීර්යය තියෙන කෙනෙක්. විපස්සනාවට නැඹුරුවක් තියෙන කෙනෙක්. ඒ හින්දා මේක දිගටම කරන්ද මේ සක්මනේ මීට වැඩි තොරතුරු. මේ සිත මේකේ අරගෙන තියෙන වචනයක් තිබුණා සිත තැම්පත් කියන. මේ සිත තැම්පත් කියන එක අපේ හිතේ වැඩ කරන හින්දා තමයි අපි පර්යංගයේදී යටපත් කෙරුවා කියලා ලින් වචනේ ඉස්සරහට එන්නේ. යමක් හිත තැම්පත් කරගන්න අපි එන තව දෙයක් යටපත් කරනවා. ඒක නෙමෙයි අපි කරන්නේ. අපි හිත තැම්පත් කිරීම අපේ අරමුණක් නැහැ. වෙනවා නම් වෙච්ච දෙයක්. ඒක හඹාගෙන යන්න. අපි කරන්නේ එන දේ හරහා යන්නේ ඒක. ඒ හින්දා මේ සිත තැම්පත් වෙන්න ඇති. මෙතන ලකුණු දීලා තියෙන තැම්පත්කමට. තැම්පත්කමට මන් දෙන ලකුණු ප්‍රමාණය බිඳුවක්. මට අවශ්‍ය වෙන්නේ තැම්පත් වෙන්න ඉස්සෙල්ලා මොනවද තමන් ගත්ත තොරතුරු කියලා. ඒ තොරතුරු ටික අවශ්‍යයි. භාවනාව හොඳට යනවා කියන එකට කිසි සැකයක් නෑ. හැබැයි සක්මන පිළිබඳව මීට වැඩි තොරතුරු දෙන්න අර පර්යංකේ වගේ. පර්යංකේ මම ඒ තොරතුරු තිබුණාට තොරතුරු මීට වැඩි ප්‍රමාණිකූල කරන්න පුළුවන් කියන එක මතක තියාගන්න. ඉතින් අපි මොහොමම දිගටම සක්මන් කර වාර්තා කර යන්. එතකොට අපිට හදාගන්න පුළුවන් ඉදිරියට මේක කොහොමද දියුණු කරගන්නේ කියලා. ප්‍රශ්න වන්නාගේ සක්මනේ එක මම දකුණ ගැන සිතමින් පාද පෙළීම දෙක එක වෙලාවකින් විලුඹ ඇඟිලි තුළු පොළවේ ස්පර්ශ වන බව පමණක් දැනීම තුන ටික වෙලාවකින් නැවත වෙන අරමුණ වලට සිත යොමු වීම හතර නැවත පාද පොළවේ ස්පර්ශ වන ආකාරයට යොමු වීම ඇඟට ලොකු ඉස්සක් දැනෙනවා හතරක් පරිණතිය
සක්මන් පරයන්කේ සිටින්නේදී ඇඟ සැහැල්ලු වීම. ඉන්පසු පපුව උස්පහක් වන ආකාරයේ දැනෙනවා. ඒට අවධානය යොමු කරනකොට නාසයේ අඟ ආශ්වාස ප්‍රශ්වාස වාතය පාර්ශ්වවල බව දැනෙනවා. ටික වේලාවකින් වර්ණ ආලෝක වරහන් සෝරියේ අහු පලු පේන රත්න ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳ දැනීම නැතිවීම වෙනත් බාධා මතකේ තාවා නිදිමත ගතියක් ආවා. වාර්තාවේ අවසානය මේ ඒ හින්දා භාවනාව වැඩිලා තියෙනවා. ඒ වගේ තව තොරතුරු ඉදිරිපත් කරනවා නම් බොහොම හොඳ වார்த்தාවක් වෙනවා. මෙහෙම උත්සාහයක් දරන නිසා තමයි වෙහෙස දැනෙන්නේ. ඒක ස්වභාවිකයි. ඒක ගණන් ගන්න එපා. තොරතුරු ඉදිරිපත් කරන්න පර්යංකයේ සම්බන්ධයෙන් උත් ඇඟේ සැහැල්ලුව දැනුණා කියලා කියනවා. මං හිතන්නේ මේ කියන්නේ බොඩි ස්කෑන් එකෙන් පස්සේ. ඒක පැහැදිලිව ලියන්න ඕන. පර්යාංකේදී ඇඟේ සැහැල්ලුව දැනුණා කියපම මට එකපාරටම මොකද්ද මේ කියන්නේ කියන එක එන්න. කියන්න මේ බොඩි ස්කෑන් එකෙන් පස්සේ ඒ ශාන්තයේ සිට පාදාන්තයේ දක්වා අනුරූප මුලෝම ප්‍රතිලෝම ගියාට පස්සේ සැහැල්ලුවක් දැනුණා. ඊට පස්සේ කයට හිත දැම්මට පස්සේ මේ පපුවේ උස් පහත් වෙන එක තමයි තේරෙන්න පටන් ගත්තේ. ඒකට කියන්න පුළුවන් නම් පපුව උස් වෙන්නේ ආශ්වාස කරද්දිද ප්‍රශ්වාස කරද්දිද කියලා. ඒක තවත් හොඳයි. එතකොට සිහිය තවත් ඍජු වෙනවා. ඊට පස්සේ කියනවා ආය නාසයට ගියා. සාමාන්‍යයෙන් කියන කතාවක් තමයි එක තැනක් දැනුණාට පස්සේ ඒ තැන දිගටම හිත තියන්න. ඒ තැන දිගටම හිත තියන්න පුළුවන් තියපුවාම අපිට වැඩිපුර තොරතුරු ගන්න පුළුවන්. නැත්තම් මේ වෙලාවේ පපුව දැනෙනවා ආශ්වාස කරලා ආය නාය දැනෙනවා කනපැනි ඉඳ ගියොත් අපිට තොරතුරු ගන්න බැරි වෙනවා එක තැනක හරියට. ඒකට කියන්නේ හරියට පෙරහැරි ගියොත් පෙරහැර බලන්න බෑ. එහෙනම් අපි මේ එක තැනකට වෙලා කොහරි හෝටල් එකකට ගිහින් ක්වීන්ස් හෝටල් එකේ බල්කනි එකකට ගිහින් බලන්න. එතකොට ඔක්කොම ටික පේන්න පටන් ගන්නවා. දැන් මෙතන කරලා තියෙන්නේ පෙරහැරේ ගිහින් එක වෙලාවකට නැට්ටුක්කාරයා, එක වෙලාවකට අලියාගේ උඩ, එක වෙලාවකට පපු, එක වෙලාවකට නහය. එතකොට තොරතුරු ගහම් වෙන්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපේ හිත කරන දෙයක්. එහෙම හිත කරුණාම පන්නා කියලා මෙනෙහි කරා. එතකොට හිතට කෙලින්ම ගැහුවා වෙනවා. එතකොට අපිට එක තැනකට හිත ගණ්ඩ මේ ඉබේම එනවා. ඒ ආවට පස්සේ අපි ඉතින් තැම්පත් වුණා කියලා ලියන්න දෙයක් නැහැ. ඉබේම තැම්පත් වෙනවා. ඒ ස්වභාවය තමයි මේ පෙන්වන්නේ මේ වර්ණ ආලෝකය දකිනවා කියලා. ඒවා දකිද්දිත් ඒකට සතිමත් වෙනවා. ඔය වර්ණ ආලෝකය දැක්කහම මේ අර රස දැක්කා, මේ රස දැක්කා කියලා අපි උඩ දාන්න යන්න නරකයි.
පේනවා දන්නවා දකිනවා කියලා ඒකටත් සතිමත් වෙන්න. එතකොට සතිය දිගටම පවතිනවා. ආස්වාසේ ප්‍රස්වාසේ දැනීම අඩු වෙලා ගිහින් වෙනත් බාධා ආවා කියනවා. සාමාන්‍යයෙන් ආස්වාද ප්‍රස්වාසේ දැනීම අඩු වෙන්න අපේ හිතට බලන්න දෙයක් නැති වෙනවා. බලන්න දෙයක් නැති වුණාම ආස්වාස ප්‍රස්වාසයේ යකින් තියෙන දේවල් උඩට එන්න බලනවා. වෙන විදිහකට කියනවා නම් ආස්වාස ප්‍රස්වාසය කියන්නේ රූපය. මේ විදිහට තමයි අපි රූපය හරහා යන්නේ. රූපයේ මේ අපි මේ කිලෝ 60ක් 70ක් බර මේ කඳ හවත්වන්නේ ආස්වාස ප්‍රස්වාසය. ඒ ආස්වාස ප්‍රස්වාසය Taman දැනෙන්නේ නැති වෙනකම් බලන් ඉන්න පුළුවන් කියලා කියන්නේ අපි මේ කඳ අතහැරියා. ඒ කියන්නේ රූපය හරහා ගියා කියන්නේ. රූපය හරහා ගියාට පස්සේ අරූපේ මතුවේ. ඒ අරූපේ මතුවෙන එක තමයි මේ වෙනත් බාධා කියලා තියෙනවා. මොකද්ද බාධාව කියලා නැහැ. තව රූපයක් ආවද? ඒ කියන්නේ සද්දයක් ආවනම් මේ වෙලාවේ බාධාවක් උනේ ඒක තවත් රූපයක්. එක රූපයක් නැති වුණාට අනිත් තව රූපයකට ගිහින්. වේදනාවක් ආව කිව්වොත් මේ රූපය හරහා හිතට යන තැන. වේදනාව දැනෙන්නේ කයින්. එතකොට මේ වෙනත් බාධා මොකද්ද කියලා නේද? හිතුවිල්ලක් ආවා කිව්වොත් වේදනාවට එහා ගිහින් ගැලෙම හිතයි විසි කියන එක. ඉතින් මේ වෙනත් බාධා පොදු වචන පාවිච්චි කරන්න එපා. හරියටම ටක්කෙට ලියන්න මොකද්ද වෙන්නේ කියලා. එහෙම ලියන්න මන් දන්නවා අපේ හිත ඉඩ දෙන්නේ නැහැ. අපේ හිත හැමතිස්සෙම මේ පොදු වචන දාලා මේ කෙරුවාව පෙන්වන්න තමයි බලන්නේ. පොඩි එකෙක් වගේ ඇඟිල්ල පුච්ච ගත්තාම අම්මා දෙය පුච්චි කියනවා වගේ තු දන්නේ නැහැ හිඳර කියලා. ඒ පොඩි එකාගේ භාෂාවෙන් කියනවනේ මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා. එතකොට මේ ප්‍රත්‍යක්ෂයේ බොහොම කිට්ටුයි. එහෙම යන බවක් පේනවා. භාවනාව හොඳට යන බවක් පේනවා. පර්යංකයේ අවසානයේදී වෙහෙසක් දැනෙනවා කියලා කියනවා. සෝරි. සක්මන අවස්ථාවේදී අවසානයේ වෙහෙසක් දැනෙනවා කියනවා. පර්යංකයේ අවසානයේ නිදිමතක් දැනෙනවා කියනවා. ඒ කියන්නේ ගමන යන ලකුණු තියෙනවා බොහොම හොඳට. ඉතින් ඔය යන ගමන් මට තව ඉල්ලන්නේ තව තොරතුරු. අපි තව දවස් 3ක් තියෙනවා. මේ තුනේ අපි තව තොරතුරු ඉදිරිපත් කරන්න කියලා අපි යනවා ඊළඟ වාර්තාවට. හරි. පිනා සාමන් වහන්සේ. මම ආධුනික යෝගිනියෙක්නි. අද දින ඔබ වහන්සේගේ උපදෙස් පරිදි ආනාපාන සති භාවනාව වැඩිම සඳහා උත්සාහ කළා. හුස්ම රැල්ල හරි ආකාරව වැටහෙන්නේ නැත. නාසය අසලම ගැවසමින් මුින් දැනුම එහි වෙනසක් දැනෙන්නේ නැත. මේ සඳහා ඔබ වහන්සේගෙන් දෙපා නැමෙන උපදෙස් පතමි. පරියන්කයට වාඩි වූද පසුවද නිින්දක් නොගියද ශරීරයේ නිින්දට වැටෙන විසින් එහා මෙහා පැනේ. සිතුවිලි වලින් තරබරයක්ද නැත. මේ පහදා දෙන සේක්වා. සක්මණේ දිගටම තමයි එහිදී වෙනසක් සිදු නොවේ. වම දකුණ වශයෙන්ද උසස්ම ගේනවා තබනවා යන අනුගින්ද කරගෙන යනවා. ඔබ වහන්සේගේ උපදේශයක් පතමි. පාර්ථාවේ අවසානය. හොඳයි ආධුනිකයෙක් කියලා ලියපු එක වටිනා. එතකොට මම දන්නවා කාටද කතා කරන්න කියලා. ආධුනිකයෙක් හැටියට මේ දරලා තියෙන උත්සාහය අගය කරන්න ඕන. ඊට අමතරව වාර්තාව ලියන්න දරලා තියෙන උත්සාහයත් අගය කරන්න ඕන. මේක සඳහන් කරලා තියෙනවා පර්යාංකයේදී ආස්වාද ප්‍රස්වාසය වැටහෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ නිදිමතක් වැටුණා කියලා කියනවා. හිතවිලි වලින් කරදර වුණේ නැහැ කියලා. සතිය කියන්නේ මේක තමයි. ආශ්වාස ප්‍රශ්වාසයට හිත මේක හොඳයි. ආශ්වාස ප්‍රශ්වාසය වැටහුන්නේ නැහැ කියන්නේ ඉස්සෙල්ලා කියන්න පුළුවන් නම් මම අහවල් තැන තමයි අරමුණ කෙරුවේ කියලා. පපුවද යටිබඩද නාසිකාග්‍රේද කියලා කිව්වනම් වඩා හොඳයි. ඒ කිව්වට පස්සේ ආශ්වාස ප්‍රශ්වාසය දැනෙන්නේ නැහැ කියලා කිව්වනම් සතිය තමයි. ආස්වාද ප්‍රසවාසයේ තියෙනවා කියලා හිත දානවා හිත දැම්මට පස්සේ නෑ කියලා කියනවා. නෑ කියලා කියන්න පුළුවන් වෙන්නේ සතිය තියෙන නිසා. තමන්ට තේරෙන්නේ නෑ කියලා. හැබැයි ඒ වෙනුවට මොකද්ද දැනින්නේ කියලා කියන්න පුළුවන්. ඉතින් මෙතන කියනවා වෙනසක් නැත කියලා. අපි වෙනසක් හොයන්න යන්නේ නැහැ. වෙනසක් හොයන්න කියලා කියනවා.
වෙනසක් හොයන්න කියලා කියන්නේ දෙකක් පේනවා නම් ආස්වාසේ පේනවා නම් ප්‍රස්වාසේ පේනවා නම් මේ දෙක අතර වෙනසක් දකින්නවා ආස්වාසේ කොහොමද දැනෙන්නේ ප්‍රස්වාසේ කොහොමද දැනෙන්නේ කිව්වා නම් ඒ කියන්නේ දෙක අතර වෙනස දැක්කා කියන එක ඒ දෙක කැපුවා කියන එක දෙකට ඒක තමයි අර ඉස්සෙල්ලා මම කියපු තින් ස්ලයිසිං වල පටන් ගන්න තැන හරි ඉතින් මෙතන වෙනසක් නැත්ද කියන එකේ මට තේරෙන්නේ නැහැ මොකද්ද අදහස් කරන්නේ කියලා නිදිමතක් වැටුණාසේ දැනුණා කියලා කියනවා ඒ මේක දැනෙනවා කියලා. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාසයේ දැනෙන්නේ නැති වුණාට කය හිතේ තියෙන. මේක දැනෙනවා කියලා කියන්නේ නිින්ද නොගිය. ඒක පැහැදිලි කියලා කියනවා නිින්ද නොගිය නිින්ද ගියාසේ. කියලා ආස්වාස ප්‍රස්වාසයක් නැත්තම් තමන් වෙන අල්ලන්න රූපේ දෙයක්වත් නැත්තම් බලන්න දෙයක් නැතිඳ මේ නිින්ද යන එක ස්වභාවිකයි. ඉතින් ඒක හරියට දැකලා තියෙනවා. ඉතින් අහවල් දෙයම දකින්න ඕනේ කියලා නැහැ. ඒ ඒ ඒ ඒ විදිහට ඒක වාර්තා වෙලා තියෙනවා මෙතන ඊටපස්සේ ලේල් දෙනා සිතුවිලි වලින් කරදර නැහැ කියලා. සිතුවිලි වලින් කරදර නැහැ කියලා කියන්නේ සිතුවිලි නැද්ද? සිතුවිලි තියෙනවා ඒකෙන් කරදර නැද්ද කියලා ලියුවනම් වැඩි එමුද? මට එකපාරටම ආපු අදහස තමයි සිතුවිලි නැහැ කියන්නේ. ඉතින් ඒක එහෙම නොවෙන්නත් පුළුවන්. සිතුවිලි තියෙනවා ඒක මට කරදර නැහැ කියලා කියවනම් ඒක වැඩි එමුද? හරි එහෙනම් මේ වාර්තාව ආදුනිකයේ හැටියට හොඳයි මීට වැඩිය මේකේ පැහැදිලි බව වැඩි කරන්න පුළුවන් ඔය මං කියපු කරුණු තව පොඩ්ඩක් ඇතුළත් කරලා කතා කෙරුවොත් සක්මනේදී වම දකුණ කියලා බලලා තියෙනවා අසෝනවා ගෙනිනවා කියලා බලලා තියෙනවා එහෙම බැලුවා නම් මොනවද දැක්කේ කියලා ලියලා නැන්නේ පරයන්තියේදී වගේ පරයන්තියේදී මොනා හරි ලියන්න උත්සාහ කරලා ඇත්තටම සතිය වැඩිලක් තියෙනවා සක්මනේ ඒක පොඩ්ඩක් මදි සමහර වෙලාවට තොරතුරු ඇති මේ තොරතුරු වැදගත් නැහැ කියලා ලියනවා. ඉතින් ආධුනිකයෙක් හින්දා ප්‍රශ්නයක් නැහැ. තවසරයක් කරලා තව තොරතුරු ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මොකද අනිත් පැයට කේපුවේවත් දැන් නැහුණනේ. ඒ නිසා. හොඳයි. කර්තන මානසාව සතිමත් සක්මන් බාන. ගරු ස්වාමීන් වහන්සේ. සතිමත් සක්මන් බානදී උනා ගෞතීදී ගමන් දීදී යැසි පතුල කරගලට පෙරතිය නිසා වේදනාවක් දැනුණා. එහි දැඩි බව දැනුනේ පතුලේ විලම ප්‍රදේශයටයි. ඉන් අනතුරුව දකුණු පාදයේ දනිස් ප්‍රදේශය පිළිවැටෙන්නක් මෙන් දැනී ඒක තව තවත් ඉහළට ප්‍රසවන්නේ වෙන බවක් දැනුනි. එහෙම මෙලිහි කරමින් තව තවත් සක්මන් කෙරෙමි. එසේ පිළිවැටෙන ස්වභාවය පහම යන තින්න. කොන්දේ නැග දකුණට බලව එම ප්‍රදේශයේ වේදනාවක් ඇති විය. ටික වේලාවකින් කොන්ක්‍රීට් පොළවේ සක්මන් කෙරෙමි. එෙහිදී මට සිලුටු සිලුටු බවක් පැහැට දැනුනි. සතිමත් පරයන්ක භාවනාව. බිම මෙත්තේ වාඩිවි පරයන්ක භාවනාව කෙරෙමි. එෙහිදී දෙකක් තුන බලක වේදනාවක් ආවත් එය නැවත නැවත මෙනෙහි කිරීමේදී පරයන්ක් මෙන් දැනුනි. විශේෂිත දෙපතුල දක්වා මනාපට සිහ පාත්වා ගැනීම භාවනා කරමි. ටික වෙලාවක් මේ සිහිනෙකදී සිහ පුරා කූඹිලි වන්නක් මේ දැනුනි. අමුතු ලෙඩක් හැදෙන්නට යනවා වියත් ඇතිය. එහෙත් භාවනාව අවසන් වෙලෙදී එම කතිය පහව ගිය බව දැනුනි. ඒ වගේම හුස්ම රැල්ල මානසික ශරීරයට ඇතුළත දෙය දෙසක් පිටවන දෙසක් විමසිලෙන් බලන සිටීමේදී උරහි ප්‍රදේශයේ එක්සී මහා පහත්ම ආකාරය දැනෙමින් ඇති. ආශාසින් සිසිල වාද ශරීරයට ඇතුළදී ගත ප්‍රබෝධමත් වෙන ආකාරය ආශාසින් මුසුම් වාදයේ ශරීරයෙන් පිටවීම යම්කිසි උදා පිටවීමෙන් යම්කිසි උදාසීන බව ඇතිවන බව ප්‍රසක්තිය. තෙරුවන් සරණයි. කිරිමා මායා දීම. හොඳයි මේ ඉස්සෙල්ලා නෝන අපේ වැඩසටහනට සම්බන්ධ වෙලා තියෙනවද? එක දවසක් කරන්න මෙහෙ එක දවසක්ද නැත්නම් එක බැට් දවස් තුනේ වැඩසටහන සම්බන්ධ හොඳයි මේකෙදි මේ සක්මණේත් පරයන්කේ දෙකම පටන් අරගෙන තියෙන්නේ වේදනාවකින් පටන් ගත්තා කියන කතාව තමයි කියන්නේ ඊට පස්සේ
සඳහන් කරනවා මේ සක්මනේදී බොරළු පොළවේ ඉඳලා කොන්ක්‍රීට් පොළවට ආව එතකොට සිනිඳු බව දැක්කා කියලා. ඒ වේදනාවෙන් පටන් ගන්නවා වෙනුවට පය එහෙම නැත්නම් ඇවිදින ක්‍රියාවලියේ වාක්‍ය දෙකක් ලියලා ඒක වේදනාවට හැරුණේ කොහොමද කියලා ලියන්න වැඩි හොඳයි. හැබැයි කෙසේ වෙතත් සක්මනේදී ප්‍රමාණිකූලව තමන්ගේ අවධානයේ යන දින හිත යොමාගෙන ඉඳලා තියෙනවා. ඒ හින්දා මේ දැකලා තියෙනවා පතුලේ කොහොමද දැනෙන්නේ, ඊට පස්සේ දැනෙන එක දන හිතට විකාශනය වෙන්නේ කොහොමද, හිරි වැටෙන ස්වභාවයන් වගේ, ඊට පස්සේ හරහා කොන්දට යන එක කොන්දෙත් හරියට මොන විදිහටද යන්නේ කියන එක දැකලා තියෙනවා. ඉතින් ඒක හොඳට හිත කයේ තිබුණා කියන එක ලක්ෂණය. ඊට පස්සේ මේ ටික ඔක්කොම හොඳට වැඩිගෙන යන අතරේ අර බොරළු පොළවෙන් ඇවිල්ලා සිනිඳු පොළවට ඒක වහා මේ ටික මෙහෙම වැඩිගෙන යද්දි අපි දන්නේම නැහැ අපේ හිත කඩලා දාන්නේ ඒ වැඩිගෙන යන විදිය වෙනස් කරලා. ඒක වෙනස් කරන්නේ මේ තන මාරු කරලා, එහෙම නැත්නම් ඉරියව්ව මාරු කරලා. ඉතින් සක්මනේදී මේ තන මාරු කරපු නිසා කොන්ක්‍රීට් පොළවට ආවා සිරිඳු බව දැක්කා කියන එක වැඩි නවත්තන්න වෙලා. මොකද අර ගොනුව ගත්තු ගොනුව කැඩුනානේ. ඒ හින්දා මම හුඟා දැකලා තියෙනවා මේ බොරළු පොළවේ සක්මන් කර කර ඉඳලා මං ආපු ගමන් අට්ටියම යනවා. බවලත්තු දෙවිය ඔක්කොම ටික යනවා. ඉතින් මෙහෙම ගිලින්නේ කරන්නේ නැහැ. හිතකින් දල් දෙයකුත් නැහැ මගේ මෙහෙම එළියට ඇවිල්ලා. ඒ හින්දා බය වෙන්න දෙයක් නැහැ. මේ පැත්තට එන්න බැයි නම් ඔය 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 කණු දෙකක් තියෙනවානේ, ඔය දෙවෙනි කණුව පහු වෙනකම් පොඩ්ඩක් එන්න. එතනට ඇවිල්ලා හැරලා යන්න. නැත්නම් මම මෙතනට එනවා දැක්ක ගමන් පළවෙනි කණුව ගන්න හැරලා යන්න. එහෙම නැත්නම් ඒක නවත්තලා යනවා වෙන මේ 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 කොන්ක්‍රීට් පොළ. එතකොට අර තමන්ගේ ගොනුව කැඩෙනවා. හරි. ඉතින් මේ එහෙනම් හැම ගොනුව කඩා ගන්න නැතුව යන්න. එතකොට මේ ඒ මේ මේ ආපු ගැම්ම තව හස කැවිලා එනවා. භාවනාව වැඩෙන්න පටන් අරගෙන තියෙනවා. වේදනාව පැත්තට හැරිලා තියෙන්නේ. පර්යාංකයේත් එහෙමමයි වේදනාවකින් තමයි පටන් අරගෙන තියෙන්නේ. ඊට පස්සේ කියනවා හුස්ම රැල්ල නාසයේ දැක්කා ඉස්සෙනවා, නාසයේ උරහිස ඉස්සෙනවා පාත් වෙනවා දැක්කා, සීතල උණුසුම් දැක්කා. ඒ තොරතුරු ලියලා තියෙනවා. ඉතින් මේ තොරතුරු දැක්කේ වේදනාවට හිත ගියාට පස්සේද ඊට ඉස්සෙල්ලා වේදනාවෙන් පස්සේ? ඔය කියන්නේ අර බොඩි ස්කෑන් එකෙන් පස්සේ වේදනාව තමයි ඉස්සෙල්ලා. ඒක ඒක තව පොඩ්ඩක් පහස් ලිව්වනම් හරි. මේ ටික වුණාට පස්සේ මේ අමුතු ලෙඩක් හැදෙනවාද කියලා හිතුණාට පස්සේ තමයි මට මේ හුස්ම රැල්ල දැනුනේ කියලා ලිව්වනම් ඊට පස්සේ දන්නවා මේක ඊට පස්සේ තමයි උනේ කියලා. මොකද මට ආපු උපකල්පනය තමයි, මම උපකල්පනය කරන විදිහ තමයි මේ ශරීරයට අපි හිත දැම්මට පස්සේ අපි කියන්නේ ශරීරයට දැම්මට පස්සේ ආසද ප්‍රාසාදේ මතුවේ කියලානේ. එතකොට මේ මතුවෙච්ච ආස්වාද ප්‍රසවාසය ගැන ලියලා තියෙන්නේ පස්සේ කියලා තමයි මම හිතන්නේ. ඒ හින්දා ඒක එහෙම ඇත්තටම පස්සේ සිද්ධ වුණාද, එහෙම නැත්තම් ඉස්සෙල්ලා සිද්ධ වෙලා තිබිලා ඒක පස්සේ ලිව්වද කියන එක පැහැදිලි වෙන ආකාරයට මම ඔක්කොම කියන්නේ ලියන්නේ. ඉතින් මෙතන දැන් පැහැදිලි කරගන්න පුළුවන් නිසා මේක පස්සේ සිද්ධ වුණේ කියලා ඒ කියන්නේ වේදනාවෙන් පටන් අරගෙන තියෙනවා. වේදනාවෙන් පටන් ගන්න එක පරිගණක සමහර විට බොහෝ වෙනවා. ඒකට හේතුව තමයි මේ බොඩි ස්කෑන් එක කියලා කියන්නේ කායත හිත දානවා කොහොමද. එහෙම බොඩි ස්කෑන් එක හරහා කායත හිත ගියාට පස්සේ සාමාන්‍යයෙන් වේදනාව මතුවෙන්නේ හැකියාවක් තියෙනවා. මේ වේදනාවක් දැනුණා කියපම පුළුවන් නම් මේ වේදනාව මොකක්ද කියලා පැහැදිලි කරන්න. එතකොට හරියටම මේ වේදනාවත් අපි කපනවා ගැළවිල. එතකොට තව ඇතුළට යනවා මේක. අරහා යමක් කරන්නේ එහෙමයි. එතකොට මෙතන එක මෙනෙහි කරලා තියෙනවා. මෙනෙහි කරපුවා මේක පහව ගියා කියලා තියෙනවා. ඊට පස්සේ හිසේ ඉඳලා දෙපතුලට සතිය පැවැත්වුවා කියලා තියෙනවා. එතකොට හිසේ ඉඳලා දෙපතුලට සතිය පවත්වද්දී මොන මොන වගේ දේවල්ද දැක්කේ? ඒක හොඳයි. හිතේ ඉඳලා ඒකනේ අපි කරුවේ. එතකොට ඒකට ගියා හිත අරපුවාම ඒක තව ක්‍රමයක්. පහයට හිත දාන තව ක්‍රමයක්. එතකොට මොන වගේ දෙයක් දැනුනේ? මම දන්නවා ඒක ලියන්න අමාරුයි කියලා. මේක උත්සාහ කරලා තියෙනවා කූඹි දුවනවා වගේ දැනුණා. ඒක එහෙම තමයි ඒක දැනෙන්නේ. මොකද අයට හිත දානවා කියලා කියන්නේ මේ කය කියන එක අපි හිතන් ඉන්නේ මේ කොන්ක්‍රීට් වලින් හදලා මෙහෙම තියෙනවා කියලා නෑ.
ඒක හැමතිස්සෙම ගැසි 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 තියෙනවා. ඉතින් මේ කිට්ටු වෙලා කිට්ටු වෙලා කිට්ටු වෙලා බලද්දී අපිට පේන්න පටන් ගන්නවා මේක මුලක්වත් මේක ණයක්වත් නෙමෙයි මේ කුඹි රැලක්. මේක ගොම්මනේ යද්දී ඈතදී දැක්කාම හිතනවා දැන් මෙතන මුලක් තියෙනවා අඩිය හපගන්නේ නැතුව යන්න ඕනේ කියලා. පොඩ්ඩක් කිට්ටු වෙද්දී පේනවා මුලක් නෙමෙයි නිකන් නලියනවා නලියනවා. ඒකෝර හිතනවා සර්පෙක් තමයි යන්නේ. ඔකනකම් හිමීට යන්න ඕනේ කියලා හිමීට යනවා. හිමීට හිමීට කිට්ටු වෙලා බලපුවම සර්පෙකත් නෙමෙයි කුඹියක් පස්සේ කුඹියක්. ඉතින් ඒ වගේ අපි මේ කයට හිත දාගෙන මේක මහා කයක් කියලා ඇතුළේ හිත දාගෙන කිට්ටු වෙලා බලද්දී අපිට පේන්න පටන් ගන්නවා. එහෙම දෙයක් නෙමෙයි මේක ඇතුළේ මේ ගැසි තියෙන දෙයක් තියෙනවා. ඉතින් මේක ওই විදිහට තමයි දැනෙන්නේ. කූඹි යනවා වගේ දැනෙනවා, පණුව නලියනවා වගේ දැනෙනවා. ඒක කියලා කියන්නේ හොඳට දැන් කයට හිත ඇවිල්ලා. ඉතින් ඒක දක්වනහම ඉතින් මේ ලෙඩේ හොඳ වෙද්දි නිකන් අමුතු ලෙඩක් හදනවා කියලා හිතෙනවා. බුදුහාමුදුරුවෝ මේ සංසාරේ කියන ලෙඩේ හොඳ කරන්න තැනට දැන් ඇවිල්ලා. දැන් ලෙඩේ හොඳ වෙද්දී අපිට හිතනවා අයියෝ ලෙඩක් හැදෙනවද කියලා. අර ඉස්සෙල්ලා කෙනෙක් ලියලා දුන්නා වේවුලනවා පැද්දෙනවා කියලා. ඒ වෙලාවට හිතනවා දැන් මේ ලෙඩක් හැදිලා මට. මොකද අපිට ලෙඩ තියෙනකන් බෙනඩෝල් ගන්න පුළුවන්, තව නාද ගන්න. මෙට්ෆොමින් ගන්න පුළුවන්. ගොඩක් දේවල් ලොකු ලොකු නංගියකේ ගන්න පුළුවන් නම් එතකොට කය හොඳයි. නැතු මේ කයේ තියෙන ලෙඩේ සනීප වේගෙන යනවා මේ කය කැලි කැලි දිවල් තමයි පේන්නේ කියනවා මම. එතකොට හිතනවා මේ දොස්තර ග්‍රාහත්තර ලෙඩ බේතක් වාගත්තු නැති ලෙඩක් දෝ දන්නේ නැහැ කියලා හිතනවා. නෑ මේ ලෙඩ සනීප වෙන විදිය මෙහෙම දැක්කහම තව කිට්ටු වෙවි එකට ආසන්න වෙනවා. ආසන්න වෙලා බලන්න එතකොට මේ මේක තව මේ හරහා යන්න පුළුවන් වෙනවා. මේක මේ අමුතු ලෙඩක් දෝ කියලා හිතපු හින්දා තමයි හුස්ම රැල්ල ගණ උනේ. හුස්ම රැල්ල දැනෙන්න පටන් ගත්තේ එතකන් හුස්ම රැල්ල හරහා ගිහින් තිබුණා. අර හිතුවිල්ල නිසා නැවත අර ගොරෝසු වුණා. ඒ හින්දා තමයි මේක පටන් ගත්තේ. ඉතින් එහෙම තමයි සිද්ධ වෙන්නේ. ආයේ ඒක එහෙම වුණාම මේ ආයේ අර විදිහටම යන්න පුළුවන්. ඉතින් මේක උදාසීන බවක් ගෙන දෙන දෙයක්. මේක කාමයේ නැහැනේ. මේක හැපිනවන්න දෙයක් නැහැ. කන පිනවන්න දෙයක් නැහැ. දිව පිනවන්න දෙයක් නැහැ. ඒ පිනවීම නැති වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ පිනවීම නැති වෙන එක සිද්ධ වෙද්දි උදාසීන වෙනවා කියලා කියන්නේ භාවනාව හොඳටම වෙනවා. උදාසීන වෙද්දි මම දැන් උදාසීන බව දැනගන්න ඉඳගෙන උදාසීන බවට සතුටුමත් වෙගෙන ඉන්න. හරි? එතකොට මේ වැඩේ යන විදිය හොඳයි. මම කියපු තොරතුරු තව ඉදිරිපත් කරමින් අපිට ඉදිරියට වාර්තා ඉදිරිපත් කරන්න රිට්‍රීට් වලට සම්බන්ධ වෙන්න සංකාරය කිටි කරගන්න ඕන. තෙරුවන් සරණයි. ගැටනවා දැනේ. මෙසේ සක්මන් කරමින් සිටින විනාඩි 10කට පමණ පසු මගේ අත් දෙක ස්ථිරව ඔබ බව දැනුනේ. කාපකද ඉසිලි වීම. මෙසේ මේ ආකාරයෙන් තවදුරටත් සක්මන් කරමින් සිටින විට ඇස් දෙකට බර ගැතියක් දැනේ. වරහන් තුන නිද නොයයි. එන්න එන්නම අත් දෙක හා පාස්කේ ස්ථිරව තියා අඳුනේ. පහකට සැහැල්ලු ගැතියක් දැනේ. දැන් මම සැහැල්ලුවෙන් සක්මන් කරමි. මට සමහර වෙලාවට සක්මන නොදැනීම වේගවත් වේ. තව විශේෂ ගන්න විට දකුණු පාය හොඳට පොළවේ පතිත වන වම් පාය ඇතිලි වගේ යනවා දැනේ. තව දුරටත් මෙහෙම යන විට ඔහේ ඉවන් වාතේ යනවා වගේ දැනේ. සමහර වෙලාවට යටේට යනවා. සමහර දිනවලදී සක්මන් කරලා ඉවර වුණාට ඇස් දෙකේ බරගතිය හා පරියන්ක කර ඉවත් වන විට අපට දැනෙන පීඩීමක සිතට දැනේ. ඇස් පියාගෙන ඔහේ බලන්නේ ඉන්නට පුළුවනි. පරියන්කේ පොඩි ස්කෑන් එක කරලා ඉවර වෙනවා සමගම පපෝය අන්ට කෙලෙසියෙන් හුස්ම ඉහළ පහළ යනවා දැනේ.
මේකස බලාගෙන සිටිනුට මේ සිතුවිලි එනවා යනවා. ටිකෙන් ටික හුස්මේ වේගය වැඩි වී එය ටිකෙන් ටික ස්ලෝ වී යයි. මෙසේ වී හුස්ම තරමක් උඩට යනවා. ටික වෙනකින් පහළට එනවා. මෙසේ දුටු මතාවක් වුණා. අත් දෙක ඉරිණැටි ඇති බව වැටහුණි. ඉන්පසු මට නිින්ද ගිහින් ඇති බව වැටහුණේ සුට්ටි වෙලාවකින් ඇහැරෙන විටය. එනමුත් මගේ අත් දෙක හිරි වැටි ඇත. පරියන්කේ අවසානය. මේ අත් භවයේම බොහොම සතුටු වේවාන අත්දේවා. පාත්‍රාවේ අවසානය. මේ වාර්තාව සෑහෙන තොරතුරු තියෙන වාර්තාවක්. දිගටම සතිය පැවැත්වුණා කියන ලකුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඒකෙන් ඉඳ සතිය සම්බන්ධයෙන් සතිය පැවැත්වුණාද නැද්ද කියන එක සම්බන්ධයෙන් විශේෂයෙන් හිතන්න කරන්න දෙයක් නැහැ. මේකේ දකුණ වම කියලා සතිය තියාගෙන යද්දී සිතුවිලි ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ සිතුවිලි වලට සතිය පැවැත්වුවට පස්සේ සාමාන්‍යයෙන් එහෙමයි වෙන්නේ. එක පාටම අපිට පයට හිතයන් නැති වෙන්න පුළුවන්. පස්සේ සිතුවිලි සතුටුමත් වුණාට පස්සේ හොඳට පය තියෙන ආකාරය දැනිලා තියෙනවා. විදුඹේ ඉඳලා මේ ඇඟිලි තුඩු දක්වා මේක යන විදිහ ඒක දිහා දිගටම බලාගෙන ගිහින් තියෙන විනාඩි 10ක් විතර. එහෙම බලාගෙන යද්දී යාට තේරෙන්න පටන් ගන්නවා මේ තමන්ගේ අතුයි මොනවාද බත්කෙන්දී පද වෙනවා. ඒ කියන්නේ මේකට හොඳට වීර්යයක් අරගෙන කරනවා. හොඳට අවධානයෙන් කරනවා. ඒක අවධානයෙන් කරද්දී ඒ වීර්ය ගන්න එක තමයි මේ වැයෙන් පේන්නේ. එක පැත්තට. අනිත් පැත්තෙන් හිත කයට ආපු නිසා මේ වැයේ මේ කයේ තියෙන පටවි ගතිය තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ওই දෙකෙන් දෙකම වෙන්නත් පුළුවන්, එකක් වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් සතිය ඉදිරියට යනවා කියන ලකුණක්. ඒකට හිත තියාගෙන ඉද්දී මේ ඇස් බර ගතියක් ගැන කතා කරනවා. ඇස් බර ගතියක් එන්න හේතුව තමයි දැන් එකම දේ කරන්නේ. එකම දේ කරද්දී නිකන් මත් වෙනවා වගේ වෙනවා. මත් වෙනවා වගේ වෙන්නේ කොහොමද? මේ අපි මෙච්චර වෙලා කර කර හිටපු දේවල් වලින් අයින් වෙනවා. ඇහෙන් අයින් වෙලා කනෙන් අයින් වෙද්දී ඒ ඉන්ද්‍රියන් වලින් අයින් වෙද්දී අපිට පොඩි මත් ගතියක් වගේ වෙනවා. ඉන්ද්‍රියන් එක්ක ඉන්නවනම් කිසි මත් ගතියක් නැහැ. හරියට ඇහැරිලා. ඒ හින්දා තමයි මේ ඇස් බර ගතියක් වගේ එන්නේ. එහෙම තියෙද්දිත් මේක දිගටම කරගෙන ගිය නිසා ඒ පදවීම් ගති ස්ටික් ගති අඩු වෙලා සැහැල්ලු බවට පත් වෙලා තියෙනවා. ඒ සැහැල්ලු බවට පත් වුණාම Taman දන්නේම නැතුව මේකේ මේ වේගයේ වෙනස් වීම වෙන්න පටන් ගන්නවා. වෙන මේ අනිත්‍ය ස්වභාවය පේන්න පටන් ගන්නවා. අනිත්‍ය ස්වභාවය පේන්න පටන් ගන්නවා කියලා කියන්නේ ඒක වෙලාවට වේගවත්. ඒක වෙලාවට දන්නේම නැතුව මේක නිමීතය. ඊට පස්සේ තව වෙලාවකින් ඔහි ඉබේ යන තව වෙලාවකින් වැනි වැනි යන. ඉතින් ඒ වගේ විස්තර ගොඩාක් මේකේ සඳහන් වෙලා තියෙනවා. ඒ සඳහන් වෙන්නේ මේක දිහා බලන් ඉන්න ඉන්ද්‍රියන් වලින් අයින් වෙලා මේ කෙලෙස් ගෙවෙනවා, මම ගෙවෙනවා, සංඥා ගෙවෙනවා, සංස්කාර ගෙවෙනවා වගේ දේවල් සිද්ධ වෙන හින්දා තමයි මේ වැටෙන්න යන්නේ. SPA වෙනවා වගේ දේවල් සිද්ධ වෙන. ඉතින් ඒක භාවනාව හොඳටම සිද්ධ වෙනවා. සක්මන ඔය යන විදිහට උහුම්මම දිගටම කරන්න තියෙන්නේ. ඉතින් ඒ හොඳට සිද්ධ වෙන හින්දා තමයි අපිට මේ සක්මන ඉවරුණාට පස්සේ අරකෝල අතෑරියා වගේ ඔහේ බලාගෙන ඉන්න පුළුවන්. මොකද මෙච්චර වෙලා අපි ඉන්ද්‍රියන් වලින් බැටකකා ඉඳලා මේ සක්මනකට හිත දාගත්තට පස්සේ කොච්චර සහනයක්ද කියලා හිතේ. මේ දේවල් වලින් අයින් වෙලා ඔහේ ඉන්න පුළුවන්. ඒ ගතිය හරි හොඳයි. මොකද අපිට මොකක් හරි ප්‍රශ්න තියෙන දැනකට ගිහින් දැන් මේ ප්‍රශ්න අස්සේ ඔහේ ඉන්න පුළුවන් කැන්දට කාපු රිලවෙක්. එතකොට ඉතින් අනික් කට්ටිය ගහගන්නවා. ගහගත්තට අපිට පුළුවන් නිකන් ඇහුන්න වගේ ගොරුවෙක් බීරෙක් වගේ ඉන්න. එතකොට ඉතින් අනික් කට්ටියට දරකයක් ඉන්නවට අපිට දරකේ නැහැ. ඒක තමයි බුදුහාමුදුරුවෝ පොඩ පොඩ උගන්වන්නේ ජීවත් වෙන ක්‍රමයක්. තමන්ගේ කයට හිත දාගෙන ඉන්න පුළුවන් නම් අනිත් පිට තියෙන දේවල් වලින් තමන් කිපෙන්නේ නැතුව ඒක ජීවත් වීමේ ක්‍රමයක්. ගෙදර ගියත් ප්‍රශ්නයක් නැහැ. නෝන මහත්තයා බණී, එහෙම නැත්නම් මහත්තයා බණී මේ මිනිහට මේ ගෑනට කොච්චර කිව්වත් වැඩක් නැහැ. බීරෙක් වගේ ඉන්නවා කියලා සාමාන්‍ය පුරුදු වචනයක් නේ. බණිනවා.
ඉතින් හා ඒ කියන්නේ සතිය හොඳට වැඩ කරනවා. ඔෆිස් එකට ගියා මිනිස්සු අහනවා කොහොමද ඔයා ඔච්චර මේවා වෙද්දි සද්ද නැතුව ඉන්නේ? ඔච්චර නිෂ්කලංකව ඉන්නේ කොහොමද කියලා. ඉතින් ඒක තමයි ජීවත් වීමේ ක්‍රමයේදී නැතිනේ. අනිත් අය උඩ පැන්නාට ඒ ගහන හැම පදයකටම අපි නැතිය යුතු නැහැ. ඒ தത്വෙට පිට හැදීගෙන යන්නේ. ඉතින් ඊට පස්සේ පර්යංකේදී කියනවා කෑන් එකෙන් පස්සේ පපුව හස්සනා පාත් වෙනවා දැක්කා. ඊට පස්සේ හිතුවිලි එනවා යනවා දකින්නවා. ඒ කියන්නේ මෙතන කියන්නේ හිතුවිලි ඇවිල්ලා බාධාවක් වුණා. ඒ කියන්නේ ආස්වාද ප්‍රසවාසයක් එනවා යනවා. හිතුවිලිත් එනවා යනවා මම පැත්තකට බලන්නේ. කියන අදහස තමයි මේ ලියලා තියෙන විදිහෙන් එන්නේ. ඒ කියන්නේ අර ඉස්සෙල්ලා කියපු කතාව තහවුරු වෙනවා. මේ දේවල් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන දේවල් වලට මම ඇඟිලි ගහන්න යන්නේ නැහැ. ඇඟිලි ගැහුවොත් තමයි ඒක බාධාවක්. ඇඟිලි ගහන්න නැතුව මේකත් මම දැක්කා කියලා කිව්වොත් ඉච්චරයි. ඒකටත් සතිමත් වුණා විතරයි මෙතන මේ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ අපි සතිමත් වෙද්දී ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. සතිය වැඩෙන්න මේ සිද්ධ වෙන දේවල් ප්‍රමාණය, පේන ප්‍රමාණය වැඩි වෙන්න බලන්න. ඒක තමයි පුළුවන් තරම් තොරතුරු ලියන්නේ. මේක මොහොතක් ඇතුළත ගොඩාක් තොරතුරු තියෙන හරියටම හිත ගන්න අය. ඉතින් පොඩ පොඩ මේ පේන විදිය තමයි මේ ලියලා තියෙන්නේ. ඊට පස්සේ මේ වේගය අඩු වුණා කියලා තියෙනවා. හුස්මේ වේගය අඩු වුණා කියලා කියන්නේ වේගවත් වෙලා තිබිච්ච හුස්ම ගන්න ප්‍රමාණය ගන්න කෙටි වේගෙන යනවා කියලා කියන්නේ අපි ඕනාට වැඩිය දැන් පෙට්‍රල් පුච්චන්නේ නැහැ. ඇයි පෙට්‍රල් පුච්චන්නේ නැත්තේ? ඇහැට අවශ්‍ය කරන පෙට්‍රල් ටික අවශ්‍ය නැහැ. කන්ට අවශ්‍ය කරන පෙට්‍රල් ටික අවශ්‍ය නැහැ. නාසයට අවශ්‍ය කරන පෙට්‍රල් ටික අවශ්‍ය නැහැ. අපි ඉන්ද්‍රියන් පහකට අවශ්‍ය කරන පෙට්‍රල් ටික අවශ්‍ය නැහැ. හයට අවශ්‍ය කරන පෙට්‍රල් ටික විතරයි අවශ්‍ය. ඒකෙත් අපිට පෙට්‍රල් ටික අවශ්‍ය වෙන්නේ මේ ආස්වාස ප්‍රස්වාසයේ තියෙන ටිකට විතරයි. ඊගෙන ගොඩාක් ඉන්ධන අවශ්‍ය නැහැ. ගොඩාක් ශක්තිය අවශ්‍ය නැහැ. ශක්තිය බොහොම පොඩ්ඩයි අවශ්‍යයි. ඒ හින්දානේ ගන්න ආස්වාස ප්‍රස්වාසය අඩු වෙන එක පේන්න පටන්. ඒක පේන්න නම් අපි බොහොම අවධානයෙන් බලන්න ඕනේ. අවධානයෙන් බලන් හිටියා කියලා කියන්නේ අපේ කයට අපි ඇතුල් වුණා කියන්නේ. අවධානයෙන් බලන් හිටියේ නැත්නම් වෙන මොකක් හරි වෙන ඉන්ද්‍රියක් නෙවෙයිද කරන්නේ. ඉතින් කයට කිට්ටු වුණාට පස්සේ මේ කයට හිත ගියාම මුලින්ම කයට හිත ගියා කියලා දැනෙන ස්වභාවය තමයි තමන් කයේ ඉන්නවා කියලා අනිත් දේවල් වලින් බාධාවක් නැහැ කියලා පේන පළවෙනිම විදිය තමයි මේ හිරි වැටුණා වගේ දැනෙන්නේ. ඒ ලඩින් හොල්ලලා බලනවා ලෙඩක් හැදෙන්නේ වෙනවද යකෙක් ගහන්න එනවද කියලා. එහෙම නැතුව හිරි වැටෙද්දි දැන් මේ හිරි වැටිගෙන එනවා. එහෙම නැත්නම් ඇත්තටම හිරි වැටෙනවත් එක්ක සමානයි. ඒ නිකන් අර හිරි වැටෙද්දි කරන්ට් එක යනවා වගේ දැනෙනවා. ඒක දැනෙද්දි අපි හොඳට ඒකට හිත දාලා දිගටම බලන් ඉන්න ඕනේ. එහෙම බලන් ඉඳලා තියෙනවා. ඒ බලන් ඉන්න නිසා දැන් මෙතන කියන්න කරන්න දෙයක් නැති නිසා නිින්ද වගේ ගිහින් තියෙනවා. නිින්ද වගේ යනවා කියලා කියන්නේ මේ කෙලස් කැපෙනවා. කෙලස් කැපෙන තව ලේයර් එකක් සිද්ධ වෙනවා. හැබැයි ඒ නිින්ද ගිහින් වගේ හැරුණාට පස්සෙත් ආයි මම මේ කෙලස් කැපුණා කියලා කියන්නේ සතිය කැඩිලා නැහැ. එයා ඇවිල්ලා තියෙන්නේ කොතනටද? ඉස්සෙල්ලා එයා උපයලා තිබිච්ච තැනට. මොකද්ද උපයලා තිබුණේ? අර හිරි වැටුණා කියන එක. ඒ නිින්දෙන් හැරලා ආයේ හිරි වැටීමට කියනවා. කියන්නේ හොඳට සතිය යටින් ගිහින් කියන්නේ. නිින්ද ගිහින් නැහැ ඒ වෙලාවේ රාගය ద్వේෂයත් අයින් වෙලා මේ මෝහය හරහා පොඩ්ඩක් ගිහින් ආයේ මෝහයෙන් එළියට ආවට පස්සේ අර මුලින් තිබිච්ච ධර්මයට හිත වැටෙනවා. ඉතින් බොහොම හොඳට වැඩේ සිද්ධ වෙනවා. ඔහොම යන් කියලා තමයි කියන්න තියෙන්නේ. වාර්තා ඉදිරිපත් කරන්න දිගටම මේ මං හිතනවා මේ හැම කෙනෙක්ම gedara ගිහින් හැමදාම කය දෙකක් අඩුම ගානේ භාවනා කරයි කියලා මේ වාර්තා දීපුවායි. මොකද ඒ තරම් හොඳට භාවනා වැඩෙනවා. එහෙනම් මෙතන භාවනා කරලා ආයිලඟ මාසේ ආයිල තව දවස් හරි හතක් හරි කරලා වැඩක් නැහැ. හැමදාම කය දෙකක් භාවනා වෙන්න ඕනේ. දෙකක් හෝ ඊට වැඩි. අඳුරු දෙකයි කිව්වේ ඉතින් මම හතරක් කරනවා නම් දෙකට අඩු කරන්න ඕනේ කියලා නෙවෙයි කියන්නේ දෙකක් හෝ ඊට වැඩි වෙන ධර්මවලට හොඳයි. හොඳයි ඊළඟ වාර්තාව. මම මුලින්ම සක්මන් භාවනාවේදී වැලි කැට කතුලේ ඇනෙන විට තරමක් අසීරු ගතියක් දැනුණා. පසුව අපහසු ගතිය පහවී ප්‍රමේයෙන් ශරීරයට ඉතා සුවයක් දැනුණා. පෙර තිබූ දැනුම ස්ථිර වෙන ගතිය සහ දැනුම වල වේදනා ගතිය නැති වී ශරීරයට සුවයක් සහ පහසුවක් දැනුණා. නැවත තෙවන වර සක්මන් කිරීමේදී ටිකක් වැඩිපුර සක්මන් කළ නිසාද දකුණු පාදයේ පතුලේ සිට ඉහළට ගිනි වැටීමක් වගේ
ශරීරයට අප්‍රාණික ගතියක් විත් සක්මන් භාවනාව සක්මන නවතා විවේකීව සිට ටික වේලාවකින් පරයන්කේක වාඩි වුණා. එෙහිදී ගරු ස්වාමීන් වහන්සේගේ යොමු කිරීම අනුව සිත පිහිටුවාගෙන පරයන්ක භාවනාව වෙත යොමු වී සාර්ථකව භාවනාව කළා. අතරමඟදී මුදුමක ගතියක් ආවත් එෙහිදී සතිය මෙනෙහි කිරීමෙන් ඒ ලැබූ කාලය තුළ භාවනා කළා. අප ගෞරවනීය ස්වාමීන් වහන්සේට මුදුරු භවයේදීම සතරාන් සත්‍ය අවබෝධ කරගෙන වංශය ලැබීවා ලබා ගැනීමට මේ තුන් හේතු වාසනා වේවායි පතමි. තෙරුවන් සරණයි මාණෙනි. හොඳයි. මේකේ මම මේ වார்த்தාව ගන්නවා යම් දෙයක් පෙන්නලා දෙන්න. මේක සක්මන් කරද්දි මම දැකපු දෙයක්. මේකේ ඒ වගේ පොඩි සටහනක් කියලා තියෙන නිසා මේක කියනවා ඉහළට හිරි වැටීමක් ආවා ඊට පස්සේ සක්මන් නවතා පරයන්කයට යටු වුණා පරයන්කයට ආවා කියලා. මම හුඟ දෙනෙක් දැකලා තියෙනවා. මම ඉතින් මොකද කියන්නේ නැහැ ඒකට. ඉතින් වනින්ද තරම්ම දෙයක් නෙමෙයි. ඒ වුණාට ඒක පොඩ්ඩක් පෙන්නලා දෙන්න අවශ්‍යයි. සක්මන් කරන වෙලාවට ඉඳගෙන ඉන්න සෙට් එකක් ඉන්නවා. සක්මන් කරන වෙලාවක් දීලා තියෙන මේ වෙලාවේ සක්මන් කරන්න. ඒ ලයින් ඉඳගෙන ඉන්න නෙමෙයි. හරි එහෙම ඒ සක්මන් කිරීම තුලින් සක්මන් කරන වෙලාවේ ඉඳ ගැනීම තුලින් අපේ පොඩි මොකක්ද ඒකට කියන්නේ කෙනෙහිලි කමක් කරනවා සක්මනට. සක්මනට තියෙන ද්වේෂයක් පෙන්නුම් කරනවා. අපේ ඉන්ද්‍රියන්ගේ සමතුලිතතාවයේ අඩු බවක් පෙන්නුම් කරනවා. ඉතින් ඒ හින්දා දැන් ඒක තමයි මෙතන මේ කියන්නේ පොඩ්ඩක් නිකන් අංජ බජල් වගේ මං ගිහින් ඉඳ ගන්නවා කියලා ඉඳගත්තා කියන එක. ඉතින් ඒ නිත්තයටත් ඒ අංජ බජලේ තියෙද්දි අවිල ඉඳ ගන්න. එහෙම කරන්න එපා. සක්මන් කරන වෙලාවට සක්මන් කරන්න. විකටම සක්මන් කරන්න. පරයන්කේට එන්න හේතුව තමයි පරයන්කේ ආතල් එක හොඳයි. එන්න ආතල් එක ගන්න ඇවිල්ලා පරයන්කේ ඉඳගෙන සක්මනේ ආතල් එක නැති හින්දා සක්මන් කරන්න කැමති නැහැ. තව කට්ටියක් ඉන්නවා සක්මන් කරනවා. ඒගොල්ලෝ සක්මන් කරන්නේ මේ වටේට. ගල වටේට යනවා හරවල කඩන්නේ. මේ නැවතිලා හරිලා දැන් අපි හිතමු මේ ලයින් එකේ යනවා කියලා. මේ ලයින් එකේ ඇවිල්ලා හරින් හැරිලා යනවා. ඒ වෙනුවට මේ ලයින් එකම හැරුණොත් අර ආපු ගැම්ම කැඩෙනවානේ ආතල් එක කැඩෙනවානේ. ඉතින් තව හොරු ටිකක්. ආතල් එක මේන්ටේන් කරන්න රවුම් යනවා. එහෙම නේ කිහින් හැරෙන්න ඕන. ඒ හැරෙන්නේ අර අර ගත්තු සක්මන් කරගෙන ආපු ගත්තේ එකලස් බව කැඩෙනවාම ඒ වෙලාවේ සතිය පවත්වන්න පුළුවන්. එහෙම නැත්නම් එකලස් බවට අපි වැඩිපුර ආසද කියන එක. ඉතින් ආ වැරදි නෙමෙයි. සාමාන්‍යයෙන් ඉතින් මේ ගේල් දොරවල් අතහැරලා දාලා අසකන පිනවන එක අතහැරලා දාලා මේ වගේ ආතල් එකක් ගන්න තියෙද්දි ඒක නොගන්නවා නික වරදකුත් නැහැ. හැබැයි ඒ වුණාට බුදුහාමුදුරුවෝ ඒකට නෙමෙයි අපි මෙතනට මේ දවස් පහක් ගෙනන් දාලා තියෙන්නේ ආතල් ගන්න නෙමෙයි. ඒව හරහා යන්න. ඒ හින්දා මම මේ බොහොම අහිංසකව මතක් කරනවා ඒක ගැන. ඒ කරන කට්ටියට අවධානය තවත් යොමු කරන්න කියලා. එතකොට මේ වார்த்தාව ආවොත් මේ වார்த்தාවේ වේලී දෙකක් විතර තියෙනවා. අසීරු භවයක් තිබිලා ඒක සුවයක්කට හැදුවෙකට හරුණා කියලා. ධනිස්ස වේදනාවක් කියලා වේදනාව නැතුව ගියා කියලා කියනවා. හරි. එතකොට මේකේ ලකුණු දෙකක් මතු වෙනවා. එකක් තමයි පටන් ගන්නේ මේ හැමතිස්සෙම පටන් අරගෙන තියෙන්නේ අමාරුකම කියාගෙන දුක කියාගෙන. ඒක තමයි අපේ හිතේ හැටි. අපි ඉන්නේ දුකක. ඒ දුකක ඉන්න බව පෙන්නුම් කරන විදිහ තමයි මේ දුක කියාගෙන පටන් ගන්න. ඉතින් අපිට පුළුවන් නම් මේක මෙහෙම ලියලා පස්සේ ඊට වැඩිය මේක සතුටු ස්වභාවයෙන් ලියන්න. මට ඉස්සර අසීරුතාවයක් තිබ්බා මේ භාවනාව නිසා සතිය වඩන නිසා මේකේ සුවයට හැරෙන එක දකින්න පුළුවන් වුණා. එන වේදනාවේ බුදුහාමුදුරුවෝ කියන්නේ දුක්ඛං අංවේදනං දුක්ඛං වේදනානිති පජානාති දුක්ඛං අංවේදනං සුඛං වේදනානිති පජානාති කියලා. එතකොට මේ දුක තියෙද්දි මේ දුකක් දැකලා තිනා මේ සුවේදී සුවයක් දැකලා තියෙනවා. හැබැයි මේක මෙතනින් නවතින්නේ නැහැ. සුවේ නැතුව ගියම ආයි දුක එනවා.
ඒක තමයි මේ ඊට පස්සේ ධනිස්ස වේදනාවටකින් ඒකට සතියක් වුණා මේකත් නැති වුණා. ඊට පස්සේ එහෙම සතිය වඩන නිසා පතුලේ ඉඳලා ඉහළට ඉරි වැටිගෙන එන ස්වභාවයක් දැක්ලා තියෙනවා. කියන්නේ මේ කකුල තිබ්බට පස්සේ ඒ කකුල තිබීම තුලින් අපි නිකන් යටිපතුල බලන්න කියලා කියන්නේ හරියට කිට්ටු වෙලා බැලුවොත් මේක මෙහෙම පොළවේ වදිනවනේ. ඒ පොළවේ වැදුනහම පොඩි සුළු කම්පනයක් මුළු ඇඟටම යනවා. එතකොට අපි හරියට හිත තියලා තිබුණා නම් මේ කම්පනය තේරෙන්න බෑ. ඒ කම්පනය තේරෙන එක තමයි මේ හිරි වැටුණා වගේ ඉහළට දැනුණා කියලා කියන්නේ. ඒක දැනෙච්ච ගමන් අර මුලින් කියපු අප්‍රසන්න මනසෙන් වැඩ කරපු ගතිය එළියට ඇවිල්ලා. මොකද්ද අප්‍රසන්න මනසෙන් වැඩ කරපු ගතිය කියලා කියන්නේ සක්මන් නාක්කල පරයන්කට ආව කියන්නේ. ඒ හින්දා ඒ වගේ දෙයක් දැක්කහම දැන් මේ කයට හිත ඇවිල්ලා තියෙනවා මම මේක දිගටම කරන්න ඕනෑ කියලා ඒක දිගටම කරන්න. අය ඒකෙන් දැන් මේ අංජබජල් වේගෙන යන්නේ පරයන්කට යන්න ඕනේ මේක නවත්තන්න ඕනේ එහෙම නැත්නම් සින්දු පොළොවට යන්න ඕනේ කියලා එහෙම මාරු කරන්න එපා. ඒක දිගටම කරන්න. මේ කයට හිත ආපු ලක්ෂණයක් තමයි මේ පතුලේ ඉඳලා ඉහට දැමුණා කියලා කියන්නේ. මේ යටි කයේ ඉඳලා තමන්ගේ හිත හොඳට කය ඇතුළට එවෙන්නේ. ඉතින් මෙතන එකක් වේදනාවේ ඇතිවීම නැතිවීම පෙන්නුම් කරලා තියෙනවා. ඒක දැකලා තියෙනවා. අනිත්‍යභාවය දැකලා තියෙනවා. මේ වැඩකදී සතුටෙන් ලියන්න කියලා මම ඉල්ලා සිටිනවා. පර්යංකය ලියලා තියෙන්නෙම හොරට. පර්යංකය කියන්නේ පර්යංක භාවනාව සාර්ථකව කළා. ඒකෙන් තමයි අසාර්ථකයි කියලා තේරෙන්නේ. ඒ කියන්නේ කිසිම තොරතුරක් දීලා නැහැ. ඇත්තටම පරයන්කේ අසාර්ථක වෙලා නැහැ. මේක මේ නිදිමත ගතියක් ඇති වුණා. ඊට පස්සේ ඒකට සතිය ප්‍රයත්නව මෙනෙහි කෙරුවා කියන එක කියන්නේ පරයන්කේ හොඳටම වෙලා තියෙනවා. ඒ වෙච්ච දේවල් වල තොරතුරු ටික ලියලා නැහැ. පරයන්කේ අසාර්ථක වෙලා නැහැ. මේ නිදිමත ගතියක් ආවා කියලා කියන්නේ ඊට ඉස්සෙල් ගොඩාක් කරුණු ඇවිල්ලා තියෙනවා. ඒකක් හරි ලියලා ඒ ඔක්කොම ටික එක මල්ලකට දාලා කියන සාර්ථකයි. ඒක සතිය පැත්තෙන් බලපුවාම ගුරුවරයාට ඉස්සරහට අරන් යන්න තොරතුරු කියන්නේ අසාර්ථක වාක්‍යයක්. ඒ හින්දා මේ සාර්ථකව කියන්නේ කොහොමද සාර්ථක වුනේ කියලා ඉදිරිපත් කරුවා නම් ටිප් ටොප්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේවා හිතට අරගෙන ඊට පස්සේ ඉදිරිපත් කරන වார்த்தාවල මීට වැඩිය තොරතුරු ලැබේවා කියලා.
දැන් මම භාවනා කරනවා මාස දෙකක කාලයක් ගතවෙන්නේ ඇත්තට. භාවනාවේ රාජකාරි බෞද්ධීම නිසා ඒකේ එක දිගට මනස එකමාන කරන භාවනාවේ කෙලෙමක් නැහැ. නමුත් ඊට පෙර කිසි පාමු සක්මන හෝ පරියන්කේ කරන්නේ කලෙමි. භාවනාව නිසා සිතට යම් තරහක් වෛරය ඊර්ෂ්‍යාවක් කෙරෙනද ඒ ඉක්මනින්ම නැගෙන්නේ. මේ භාවනාව වැඩීම නිසා මාර්ග යහපත් ඵලයක් ලෙස දකින්න. හැම විට ඒ හැම විට භාවනාවේ කිසිම ධර්මයක් පවතින්නේ නැහැ. කිසිම දෙයක් නොලැබීමට හේතු වන්නේ භාවනාව වැඩි මොහොතින් පදින නිසා දැයි උපදී. එසේ නැත්නම් මේ ආකාරයෙන් දිගටම භාවනාව වඩන්නේ යාමකද? අංක පහ. ගත කරන සාමාන්‍ය ජීවිතයේ කුලී මත්යන් කාර්යයේ කිරීමට අවස්ථාව ලැබේ. ඉදිනට භාවනා නොකරන භාවනා වඩන කෙනෙකු ඉදිරි මත්යන් කාර්යයේ කිරීම වඩන්නට ඒ නැවත භාවනාවට බාධා ඇති වීමද මෙවැනි උත්සාහ ආරාධනා නිසා සාමාන්‍ය ජීවිතයේ සම්පූර්ණ සීලය ආරක්ෂා වන්නේ නැත. බෞද්ධයන් පාරිභෝගික පරිදි ඒ ගත කරන දින කිහිපය සින්නත් උපරිමයේ ආරක්ෂා පිළිපොතේදී අර්ථකථන නියමාවලෙදී ශරීර සෞඛ්‍ය සඳහා උදෑසන ආමිතයේ ඇලීම දෙවීම ආදී නිසා ඒ සිල්වැදගත් කාර්ය සිදුවී භාවනාවට ඒ කාර්ය සිදුවේද අංක 7. භාවනාව නිසා ඊර්ෂ්‍යා වෛර අනුක සිතිවිලි පාලනය වුණද අන්තර උපකරණ කිරීම පොදු කටයුතු ආරම්භ කිරීම මහතුම සේවය සම්පූර්ණ කර කිරීම ආදීද නිතර සිත යන්නේ මේ හැලක් බව කවුරුන් හෝ උදව්වක් සිදුවීද සියලුමේ පසුකලා ඒ ඉටු කිරීමට කෙලඹුණි. ඒ ඉටු කර දෙනකෝ සිතට විශාල බලපෑම් එකක භාවනාවක කියන්නේ ඉම සිතුවිලි හිතට එනවා. ඊළඟ උදව්වක් එකට දෙීමට නැති ඉන්නේ විශාල පසු කැල්ලීම පරාජිත බව හිතට දැනෙනවා. නිතරම අනුන්ට උදව් කිරීම සිතුවිලි නිතර නිතර කැවෙනවා. ඒ පාණේ කරන්නේ කිසිම. අපව නිවැරදි මාර්ගයේ යන්න අපහසුකම් බොහොම කී. ඔබ හන්සේට ඉක්මනින් මාර්ගය අවබෝධ වෙනවා. මාර්ගය ඒකේ මම අන්තිමේකෙන් පටන් ගන්නම්. මම හිතන්නේ අන්තිමේකට අද මේ දේශනාවෙන් උත්තර හම්බෙන්න ඇති. ඕක තමයි භාවනා දියුණුවේදී භවයේ වැටෙන ආකාරය. දැන් අපි මේ භාවනාවෙන් එළියට ඇදලා ගන්න අනිත්‍යක උදව් කරන්න යනවා. ඉතින් ඒ විතරකොත්නේ ඒ තුලේ දිගින් දිගටම යනවා. ඒ කියන්නේ වැඩේ ඇදිලා යනවා කියන්නේ. ඒ වාවට පස්සේ අපිට තියෙන්නේ මේ හිතනවා හිතනවා කියලා මෙනෙහි කරන එක විතරයි. සන්තෝෂ වෙන්න ඕනේ භාවනා දිගටම යනවා කියලා. මම මේ යට ඉඳලා දැන් උඩට යන්නේ. ව්‍යායාමයයි සීලයයි ගත්තාම සීලය කියලා කියන්නේ සිතකය වචනය සංවර බව. ව්‍යායාම කරද්දී සතෙක් මරන්නේ නැහැ අපි හිතලා. දෙයක් කොරකම් කරන්නේ නැහැ. ආංවිචාචාරය කරන්නේ නැහැ ව්‍යායාම කරපොත. එතකොට බොරු කේලමක් කියවෙන්නේ නැහැ. මත්පැන් ගන්න නැහැ. එතකොට සීලේ කැඩීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ ව්‍යායාමයයි සීලයයි මේ පටලවාගන්නේ අපි ගිහිගේ ඉන්න ගමන් අපි හිතනවා ස්වාමින් වහන්සේලාගේ සීලය. නිකං ස්වාමින් වහන්සේගේ සීලය ඇත්තෙමේ උපසම්පදා වෙලා ඉන්නේ ස්වාමින් වහන්සේලාගේ සීලය. වහන්සේලාට තමයි මේ ඒ වගේ ටිකක් බරපතල ඒවා තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඒ සීලය ගැන හිතන්න ඕනේ. අපේ ගෙදර තියෙන සීලය පංචිල් පද පහ කැඩෙනවද කියලා බලන්න. ඒක කැඩෙන්නේ නැත්නම් හොඳට ෆිට් එකේ ව්‍යායාම කරගෙන ෆිට් එකේ ඉඳ තමයි තියෙන්නේ. ඊට පස්සේ මත්පැන් බොන එක බුදුහාමුදුරුව කියලා තියෙන්නේ සස්තානං විසුද්ධියා කියලා. නැතුව සීලවන්තානං විසුද්ධියා නෙමෙයි. අසිල්වත් වුණාට කමක් නැහැ සතිය වඩන්න. ඒ තමන් අසිල්වත්ව කරන වැඩේ පිළිබඳව සතිය වඩන්න. මත්පැන් බොද්දී මත්පැන් බොන එක කරන ක්‍රියාවක් නෙමෙයි.
ඒ කරන ක්‍රියාව සතියෙන් කරන්න. මම බෝතලේ අල්ලනවා, බෝතලේ සීතලයි, බෝතලේ උෂ්ණයි, බෝතලේ බරයි, බෝතලේ වක් කරනවා, මගේ මේ අත රිස්ට් එක හැරෙනවා කියලා ඔහොම සතියෙන් ඔක කරන්න. මම වේලුවට නෙමෙයි ගොනේක නවතිනවා. ගොනේක නවතිනවා 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 මයි. මොකද ඒ වගේ මට උදාහරණ හතරක් විතර තියෙනවා. මේ එහෙම සතියෙන් දීලා ඒගොල්ලෝ හිමීට 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 මගේ යාළුවෙක් ඉන්නා ෆස්ට් වල මිනිහා දැන් පාටි කාර්ස් නටනවා, සින්දු කියනවා, හෝගාලා දැන් සතියත් වැඩනවා. දැන් මේකේ දැන් එයාට සතියෙන් කරලා එයාට දැන් මේක කරන්න බැහැ, මේ නවත්ත ගන්න විදිහක් නැහැ. යාළුවෙක් ගියම ආවි මචං කියලා විදුර ගන්නවලු. විදුර දැම්මට පස්සේ චුට්ටක් දාගන්නවලු. දාන ගොඩාක් ෆ්‍රයි කරි මොන හරි දාගෙන විදුරුව තියලා තියෙනවා. ඇත්තට අනිත් ඇයි බිව්වට පස්සේ මූ බිව්වද නැද්ද කියලා උට ගානක් නැහැලු. අනිත් උන් දෙරිනේ. ඊට පස්සේ ඉතින් අරක එහෙමම තියලා නැගිටලා ඉනවලු. අර බිව්වටත් වැඩිය හයියෙන් සින්දු කියනවලු, නටනවලු. ඉතින් ඉතින් මම හොඳට බීලා තමයි. ඉතින් ඒ වගේ එහෙම වෙන්නේ සතියෙන් කරලා. ඊයෙන් එක ගෙරුවට පස්සේ අපිට පේන්න පටන් ගන්නවා මේ කරන දේ තියෙන බොළඳ බව. අපි මේක රස විඳින්නේ මේක අවිද්‍යාව තියෙන කම්. ඒක කලුවරේ කරන කම්. අපි ටෝච් එක ගහලා කරපුවාම අපිට පේරෙන්නේ විශ්වෙල්ලම පේන්න පටන් ගන්නවා මොන තරම් තමන් පිළිබඳව ලැජ්ජාවක් තියෙනවා. ඒ තමන් පිළිබඳ මේ මම මොකද්ද මේ කරන්නේ කියන ලැජ්ජාව එනවා සතිය ආපු ගමන්. ඉතින් ඒ හින්දා අපි මේ මත්පැන් බොන එක නවත්තන්න එපා. මත්පැන් බොන හැමතිස්සෙම මේක ජීවත් වීමේ ක්‍රමයක්. ඒ හින්දා සතියෙන් එක කරන්න. සතියෙන් ඒ වගේ මෙල්බන් වල මම ඉස්සෙල්ලම වැඩසටහන කරන්න ගිය වෙලාව මම මේ ගෙදර හිටපු ගෙදර මහත්තයා වෙනමම මාව එක්කන් ගියා. එක්කන් ගියව මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක්. මේක දැන් මේ විද්‍යාකරණය කරගන්න වෙනම කාමරයකට අරගෙන විද ගන්න දීලා රැඳලා කරලා පටන් ගත්තා. බලපුවාම ඌ අවසර හිං අඩියක් ගන්න. ඉතින් අන්සිවා ඉතින් ඕක සතියෙන් කරන්න. ඊට පස්සේ මාස 8කට 9කට විතර පස්සේ මට කිව්වා අපේ ගෙදර ජීවිතේ පළමු වතාවට ඇල්කොහොල් වලින් තොරව පාටියක් දුන්නා. ඒ තරමට හැදෙන්න පුළුවන්. තව කතන්දර කියන්නේ කිව්ව ගොඩාක් කතන්දර තියෙනවා මම ඔක්කොම කියන්නේ නැහැ. මේ ඕනම නරක වැඩක් අපි කරන්නේ නැහැ නේ හිතාමතා. අපේ මේ සංසාරයෙන් ඇවිල්ලා තියෙන පුරුද්දට ඕක කරන්නේ. අපි දන්නවා මේක නරකයි කියලා. නරකයි කියලා දන්නේ කම ලොකු දෙයක්. දැන් මේක පොඩ්ඩක් කියලා දුන්නා අපි මේ සමාජයේ ජීවත් වෙද්දී මනම් කියලා. ඒවා ඉතින් නිකන් මේ එහෙම කතාවක් නෑ. මේක මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ මේක දන්නා නරකයි කියලා දන්න නිසා. ඒක නරකයි කියලා දැනගෙන කරන ක්‍රියාවලිය කඩ කරන්නේ. ඊට පස්සේ ඔගේ ආතල් එක නැති වෙනවා. කොටින්ම කියනවනේ කුඩු ගහපු ළමයි සතියෙන් කුඩු ගහලා කුඩු ගහනකන ඕස්ට්‍රේලියාවේ ළමයි වගේ. ඉතින් මේක ලොකු දෙයක් නෙවෙයි. හොඳට සතිය පවත්තන්න වෙන සක්මන්ට පරයන්ගේට වැඩිය සතිය පවත්තන්න. එතකොට ඔකට උත්තරේ හම්බ වෙනවා. ඊට පස්සේ මෙතන මේ කියලා තිබුණා මේකේ මේ කිසිවක් හම්බ වෙන්නේ නැහැ. මේකේ ඍණ ශක්තිය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වගේ දේවල් දැනෙනවා. ඒ ඍණාත්මක ශක්තියින් දැනෙනවා. ඒවනම් වැටෙනවා. ඒ ඇරෙන්න මේක කිසිම වෙන මට ලැබිච්ච දෙයක් නැහැ. ඒ හින්දා මේ කරන එක පිළිබඳ සැකයක් උපදිනවා කිය. ඒ සතිය උපදිනවා කියලා කියන්නේ භාවනාව හොඳටම වැඩෙනවා කියන එක. සතිය ඉස්සරහට තියෙනවා කියන එක. සතිය ඉස්සරහට තිබ්බහම තමන් පිළිබඳව අපි විවේචනාත්මකව බලනවා. ඒ විවේචනාත්මකව බලන හින්දා දැන් තමන්ට කියන්න පුළුවන් මට මේ භාවනා කරනවා කියලා මොන තේමලක්වත් හම්බෙලා නැහැ. මේක හරියනවද නැද්ද කියලා සැක උපදින්නවා කියලා කියන්නේ කාමච්ඡන්දයෙන් අයින් වෙලා, ව්‍යාපාදයෙන් අයින් වෙලා, ඊන මිද්දෙන් අයින් වෙලා, උද්දච්ච කුච්චෙන් අයින් වෙලා, දැන් මේ තමන්ගේ එක හරියටම පිළිගෙන යද්දී මේ පැහැදිලිවම කියනවා මගේ මේ ඍණාත්මක ශක්තියින් මට වැටහෙනවා. ඍණාත්මක ශක්තියින් වැටෙනවා කියලා කියන්නේ තමන්ගේ කෙලෙස් දකින්නවා. කෙලෙස් දකින්නවා කියලා කියන්නේ බුදුහාමුදුරු කියන ඥානතෝ පස්සතෝ ආසවානං කයං වදානි. ඒවා දැන දැක දැක තමයි මේවා ගෙවෙන්නේ. දැන දැක දැක මේක ගෙවෙද්දී අපේ තුච්ඡ හිත ඇවිල්ලා කියන උඹට හම්බෙච්ච කේම්මලක් නෑනේ ඌක හරියන්නේ නෑ කියලා කියනවා. ඉතින් ඒ සැකය නීවරණ ධර්මයක්.
නීවරණ ධර්මයක් එනවා කියලා කියන්නේ භාවනාව හොඳට යනවා. ඒකත් හිතුවිල්ලක් නේ. හිතනවා කියලා මෙන්න ඒක. ඉතින් ඒ හින්දා මේක මේ මේ කිසිම ආකාරයක අපසුයමක් නෙමෙයි භාවනාව ඉදිරියට යෑමක්. භාවනාව ඉදිරියට යනවා මොනවා හරි ලැබෙන්නේ නැහැ කියලා දකින්නම අපි තියෙන දේවල් අතාරිනවා කියන එක තමයි. බුදුහාමුදුරුවෝ නිවන් මඟ කියලා කියන්නේ අතහැරීමනේ. මේ තමන් අතාරිනවා මොකුත් හම්බෙන්නේ නැහැ කියන එක දකින්නවා. අපේ හිත කවදාවත් මොකුත් හම්බෙන්නේ නැහැ කියන එක ඇප්‍රීෂিয়েට් කරන්න. ඒක ඇගෙීමකට ලක් කරන්න. අහන්නේ මොනවාද ඔබට හම්බුනේ? බුදුහාමුදුරුවෝ කියන මොකුත් හම්බෙන්නේ නැහැ. මේ තියෙන කුණු ටික නැති වෙලා යනවා. කුණු තියෙනවා කියලා කියන්නේ මොනවා හරි තියෙනවා කියලා කියන්නේ අපි ඒ හා සම්බන්ධව කුණු ටිකක් තියනවා. නුවණට මහත්යෙක් ඉන්නවා නම් නුවණට කියන අර මහත්යෙක්ගේ තියෙන කරදර ඔක්කොම නුවණගෙන් ගියේ. මහත්යටත් එහෙමයි. ළමයි ඉන්නවා නම් එක එක ළමයට වෙන වෙනම කරදර සෙට් එකක් ඉදන්නවා. වාහනයක් තියෙනවා නම් වාහනේ තියෙන කරදර සෙට් එකම අර ගන්නවා. ගෙයක් තියෙනවා නම් ගෙයි කරදර සෙට් එකම ගන්නවා. ආයෝජනය කරලා තියෙන නම් කොහරි ආයෝජනයේ තියෙන කරදර සෙට් එකම අපි ගන්නවා. ඒක ඔක්කොම අයින් කරනවා කියලා කියන්නේ අපි කරදර අයින් කරනවා. මුකුත් ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ ලැබෙන්නේ තරම්ම කරදර නැහැ. ඉතින් ඒක හොඳට තේරෙනවා. මට මේක තේරෙන්නේ සතිමත් නිසා කියලා සන්තෝෂ වෙන්න ඕන. එතකොට අපිට අසන්තෝෂය දක්වන්නේ කිසිම කෙනෙක් නැහැ. මේ තණ්හාව දුරු වෙන අයුරු පහදන්න මේ තමන්ම පැහැදිලි කරලා තියෙන්නේ ඔක තමයි. මේ කියන දේවයින් මේ මුකුත් ලැබෙන්නේ නැහැ කිසිවක් නොලැබේ කියන එක දැක්කා කියලා කියන්නේ තමන්ගේ තණ්හාව ගෙවෙනවා කියන එක තමයි. අපි යම් කිසි දෙයක් දිහා ප්‍රතික්‍රියා නොකර බලන්නේ තියෙන දේ ඒ ආකාරයෙන්ම බලාගෙන හිටපුවාම අපි වෙන දේ බලනවා මිසක් අරක ඕන කියන්නේ නැහැ මේක එපා කියන්නේ නැහැ. ඕන කියන්නේ නැහැ එපා කියන්නේ නැතුව ගියාම තණ්හාව විතරක් නෙමෙයි රාගය විතරක් නෙමෙයි ද්වේෂය එක පාට දුරු කරන විදිහක් තමයි දැනුවත් භාවය කියන්නේ. පජානාති කියන්නේ යෝග වලින් අයින් වෙන්න බුදුහාමුදුරුව ගෙන්නේ එක පදයයිනේ. යෝගය තියෙනවා නපජානාති. විසංයෝග වෙනවා පජානාති. ඉතින් ඒ පජානාති භවෙන් තමයි මේ සංහාව දුරු වෙලා යන්නේ. ඒක තමයි කියන්නේ කාම සංහාව දුරු වෙනවා කියලා. මේ අද කතා කරපු භව සංහාව භව තෘෂ්ණාව දුරු වෙනවා කියන එක සිද්ධ වෙන්නේ සතර සතිපට්ඨානයේ රැඳෙන ආකාරය. ඔව් මේ කියන්නේ මේ සමාධියකට ආවට පස්සේ ඒක කියනවා පර්යංගේ හේතුවිලි තුනී වෙලා ගිහින් එක්තැන් වෙනවා. ඊට පස්සේ හැඩතල තිරයට වැටෙනවා. ඒක දිහා බලන් ඉඳි සමාධියකට වගේ යනවා. ඒක තමයි මම හිතන්නේ අර පර්යංගේදී සක්මනේදී කවුරු හරි කියලා තිබුණා නිකන් ඔහේ බලන් ඉන්නවා කියලා. ඉතින් ඒ වගේ ඔහේ බලන් ඉන්නවා කියලා කියන්නේ මේ හැම දෙයක්ම හිතේ සිද්ධ වෙන්නේ. මේ හැම දෙයක්ම හිතේ සිද්ධ වෙනවා. ඒ හිතේ සිද්ධ වෙන එක හරියට කැන්වස් එකක චිත්‍ර අඳිනවා. අපේ ලොකු හාමුදුරුවෝ කියන්නේ මේ හැම කැන්වස් එකේ එක 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 චිත්‍ර අඳිනවා. ඒ චිත්‍ර අඳින එක දිහා බලාගෙන 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 හිටියාම ඒ චිත්‍ර එනවා යනවා ඒ චිත්‍ර එනවා යනවා ඒ චිත්‍ර එනවා යනවා අපිට කැන්වස් එක විතරක් ඉතුරු වෙනවා. හිත විතරක් ඉතුරු වෙනවා. විඥානය විතරක් අපිට පොං කරලා ගන්න පුළුවන්. ඉතින් ඒක මේ 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 මේවා තේන අතරේ අපිට දැන් මේක තිරයට එනවා කියලා ගතින්න දැන් මේ ඒ ඒ තිරය ඇඳෙන දේවල් හරහා අපිට බලන්න පුළුවන්. හිත 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 විවෘත වෙලා තියෙන එක තමයි. ඉතින් එහෙම පේන්න නම් අපි වෙන දේවල් වලට වෙන්නදලා පැත්තකටලා බලන් ඉන්න. එහෙම මනසකට විතරයි මේ වෙන දේවල් මේ ඇතිවේවි නැතිවේවි ඇතිවේවි නැතිවේවි යනවා කියලා. මෙතන මේ එක එක දේවල් හැඩතල තිරේට ඇවිල්ලා තිරේ බලන්නේ නැහැ. එහෙම බලන්නේ කිව්වොත් අනිවාර්යෙන් සමාධියකටපත් වෙනවා. නිකන් මුකුත් නොකර හිටියාම ඕක තමයි සමාධිය කියලා කියන්නේ. හැබැයි ඒ සමාධියේදී මුකුත් නැහැ. අපි බලාගෙන ඉන්නවා විතරයි. ලැබෙන දෙයක්. හරි එහෙම ලැබෙන දෙයක් නැතුව ගියාට පස්සේ දැන් ආයෙ අර විචිකිච්ඡාවේ එළියට එවෙනවා. මේකද ධර්මය? දැන් අනිත්‍යම නැහි කරන්න ඕනද කියලා සමහර ලොකු ගුරුවරු පවා කියනවා. උස්ම හීන ගිනාට පස්සේ දෙතිස් කුණු බෑ වඩන්න මෛත්‍රී භාවනාව කරන්න. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ
පස්සම්භයං කාය සංකාරං අස්ස සිතාමිති විකති පස්සම්භයං කාය සංකාරං අස්ස සිතාමිති විකති ඒ එක හිට්මෙන්ද මොනවාද මේ ආස්වාස ප්‍රස්වාස සංසිඳෙන්න 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 ඒ සංසිඳන එක එකම තමන් තමන්ගේ කය එක්ක තමන් හිට්මීමට ලක්ව ඒ අසනේ වෙන මොකක් හරි කෙහෙමලක් ගන්න ගියොත් බුදුහාමුදුරන්ගේ කතාවක් නෙමෙයි මේක. ඔය භාවනා නොකර භාවනාව ගන්නලි කියන එක වෙයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ හින්දා ඒ ඒ එහෙම කරන්න කියලා අපේ හිත යෝජනා කරනවා. දින දුරුවරෙක් එන්න ඕනේ නැහැ. එහෙම එන්නේ ද භාවනා හොඳට වැඩිලා මේ මේ තිරේ පච කරපු වෙලාවට. දැන් මේ තිරේ එන හැඩතලක් නැහැ. දැන් මේ තිරේ විතරයි තියෙන්නේ. අර හිත විතරයි තියෙන්නේ, ශක්තිය විතරයි තියෙන්නේ. දැන් මූට ඉන්න දාන. එහෙනම් මේ කරන එකම සැකකරනවා. සැකකරලාගෙන දැන් අනිත්‍ය වෙදුවත් නරකද කියලා. ධර්මයේ පටිච්චසම්පාදයේ බැලුවොත් නරකද කියලා. ඒ වෙලාවට හිතෙනවා කියන තමයි දේ. එතකොට අරකත් සතියට යට වෙනවා. එතකොට හිත තවත් පච වෙනවා. ඉතින් ඒ වගේ එතනත් අර නීවරණ ධර්මයක් මේ සැක කරනවා කියන නීවරණ ධර්මයේ එළියට ඇවිල්ලා තියෙන්නේ. විචිකිච්ඡාව කියන එක. ඉතින් එහෙම නීවරණ ධර්ම එළියට එන එක ලොකු දෙයක් නිවන ධර්මයක් කියලා දැනගෙන ඒකට සතිමත් වෙන එක විතරයි කරන්න තියෙන්නේ. මේ ආකාරයට සතර සතිපට්ඨානයේ වැඩෙන ආකාරය නොදැනී සතර සතිපට්ඨානයේ වැඩෙන ආකාරය තමයි පැහැදිලි කරලා තියෙන්නේ. සස ප්‍රස්වාසය ටිකටම මෙන්න මේ 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 හැදෙලා මේක නැති වෙනකන් ගියා කියලා කියන්නේ ආනුපස්සනාව හිතේ ගන්නේ. ඒක සතර සතිපට්ඨානයේ එක කොට. ඊළඟට තමයි මේ ඊට පස්සේ මේ තිරේ හැඩතල එනවා දකින්නවා කියලා කියන්නේ චිත්තානුපස්සනානේ. තිරේ කියලා කියන්නේ තමන් බලන් ඉනවා, බලන් ඉන්න දැන් දේ එක එක දේවල් එනවා. එක වෙලාවට යකෙක් එනවා, එක වෙලාවට පොටියෙක් එනවා, එක වෙලාවට ඔෆිස් එකේ බන්නේ එකක් මතක් වෙනවා. මේ ඔක්කොම වෙනවා. මම බලාගෙන ඉනවා. කොහෙද වෙන්නේ? කය නෙමෙයි. එතන හිතේ ඉන්න ඔක තමයි චිත්තානුපස්සනාව කියලා කියන්නේ. හරි. ඊට පස්සේ ඕක දිහා බලන් ඉද්දි ධර්මතාවයන් මතුවේ. ධර්මතාවයන් වල පළවෙනිම ධර්මතාවය තමයි සතිය වඩන කෙනෙකුට එන්නේ. මොකද බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලා ඒවා තිබ්බේ නැහැ. ධර්මතාවයන් තිබ්බේ නැහැ. පළවෙනිම එක තමයි නීවරණ ධර්ම. ඉතින් ඕක තමයි සතර සතිපට්ඨාන. අපි එදෙනා හතර සතිපට්ඨානේ අංක 1 ටික් එකක් එයි. අංක 2 ටික් එකක් එයි. අංක 3 නැහැ. මේවා අපිට වැඩෙන විදිහ හිතා ගන්නවත්. මේ ඒක තමයි වார்த்தාවක් දීපම මේ වார்த்தාවේ හැටියට පේනවා. කොහෙද යන්නේ කියලා. ඉතින් මේ වார்த்தාව බොහොම හොඳ වார்த்தාවක්. අවංකව ලියපු වார்த்தාවක්. මේ වගේ ඔය Tamanta හිතට එන කයට දැනෙන ඔක්කොම ගුණ හරපටි කියලා. ඒක හරි පහසුයි පැහැදිලි කරන්න. ඉතින් මේ 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 බලපෑම යන්නේ ගුණ හරප වගේ. මේකෙන් තමයි චරිතය එළියට එන්නේ. මේකෙන් තමයි තමන්ගේ භාවනාව වැඩිලා තියෙන්නේ කොහොමද කියලා දැනෙන්නේ. ඉතින් සමහර වෙලාවට ගෑනු අයට ඉතින් මේවා ලියන්න හිතට එන ඒවා කියන්නේ නිකන් මොකද්ද මොකක්ද කියන්නේ. අපි දන්නවා හිතට එන දේවල් මොනවද කියලා. ඔය දේ ප්‍රකාශ කරන්නේ නැහැ. ප්‍රකාශ කරුවා පිරිමියෙකුගේ නමක් දාලා ඇදේශේ පිරිමියෙකුගේ නමක් දාලා එන හැටි කියලා. එතකොට එතකොට තමන් බේරි. හරි උඩර වැටියක් කරන්නේ. ඉතින් මේ හොඳයි වார்த்தාව බොහොම හොඳට ලියවිලා තියෙනවා. මං හිතන්නේ ඒකෙන් අනිත් අයටත් ලොකු වාසියක් වෙන්න ඇති ඒ වார்த்தාවෙන්. මම යන ඊළඟ ප්‍රශ්න. හොඳයි. මේ හුඟක් වෙලාවට දකුණු පැත්තෙන් තමයි අඩේට වගේ වහම තමයි එදියේ තව බර කුඩු දෙකක් වහන් කරනවා. ඒක වෙලාවට දැන් අඩේට වගේ යනවා දැන් එක කටුවක් කොට එක්කෙනෙක් වගේ එක කරගන්නයි කිතුන වගේ ඒක වෙලාවට හේන ගන්නවා. ඒවට සම්මානෙ නිතියට කෙරෙන්නේ විකට සම්මාන කෙරෙනවා. ඒක කිසිම
පරියන්ක භාවනාව පරියන්ක භාවනාව ගැන සෙච්චර කියන දෙයක් නෑ උසාවකාවේ ඒ විදිහට ඉන්නම දවසේ කොයි දේ වෙනවත් සිදුවේ නෑ දන්නම එක දැනෙනවා දන්නවා කියලා මෙහි කරේ සිතුලියව තේන දන්නවා කියන පාසෙ බලහගෙන ඉන්නවා දැන් මීට ඉස්සෙල්ල මම මේ හිත අවකාශයේ එකටයි මේ සක්මනටයි මම උපදෙස් දීලා තියෙනවා. ඒ උපදෙස් දුන්නත් වාර්තාවේ එහෙමම තමයි යන්නේ. ඒක හොඳයි. මම මේ හිතනවා මෙතනදී ඔය සක්මන් කරන වෙලාවට බලන්ඩ අඩිය තියද්දි කකුල තිබ්බාම කොල්ලු කොච්චර දැනෙනවද කියලා අඩිය තියෙන එක කකුලේ තේරෙනවද මම කියන්නේ? ඒක නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ මම කකුල තියද්දි මොනවද දැනෙනවනේ. අපි හිතමු තිබුණා ඩොග් ගාලා සීතලක් දැනෙනවා කියලා. එහෙම නැත්නම් කම්පනයක් දැනෙනවා කියලා. බලන්නේ කම්පනී කොච්චර කකුලේ උඩට දැනෙනවා. හරි දැන් ඔය මොකද මෙච්චර කල්ලේ දීපු ඔය ඉන්න තත්වයේ ඉඳලා ගන්න තොරතුරු ගන්න කිව්වට තොරතුරු ගන්නේ නැහැ. ඒක එකම වටේ ලේන සම කුඩු වෙනවා වගේ තමයි යන්නේ. ඒ හින්දා මම දැන් මේ බොඩි ස්කෑන් එක පාවිච්චි කරන්න හදන්නේ. මොකද ඒක අනිවාර්ය නෑ. මේ අනිත් අනේක කරන්ට් යන අවස්ථාවයක් නෙමෙයි වෙන දේ කියන්නේ. මේ එහෙම අඩිය තිබ්බහම කම්පනියක් දැනෙනවා කියලා බලන්න. බලන්නේ කම්පනිය කොච්චර දුරට කකුල දැනෙනවද, උඩුපතුලට දැනෙනවද, විලුඹට දැනෙනවද, පළවට සෝරි බක්කෙන්දට දැනෙනවද, ධනෙස්සට දැනෙනවද, පළවවට දැනෙනවද බලන්න. දැනෙනවා නම් මේක දැනෙන එක පිළිබඳ විස්තර ලියන්න. ඒ වගේම මේ පර්යන්තයේදී අවකාශ හිතුවිලි කතාවක් නැහැ. දිගටම අර කවුද එක්කෙනෙක් ලියලා තිබුණා වගේ කෙලින්ම දිගටම කරන්ඩ අනුලෝම ප්‍රතිලෝමව මේක බොඩි ස්කෑන් රයිට් ඒක කරන්න අවකාශයේ පැත්තකට ගියද හරි එතකොට අපි බලමු ඒක කරලා නිදියම් ඉන්න කවුරු හරි ඇරවලා ගන්න පුළුවන් දැන් එහෙනම් මම හිතන්නේ අපි පැයක් විතර වැඩිපුර ආරම් තියෙනවා මම හිතන්නේ ඕවර් ටයිම් හම්බෙන්නේ නැහැ නේද මේ අපි ඒ හින්දා ප්‍රශ්නෝත්තර වාර්තය සාකච්ඡා අනුග්‍රහිතය මෙතනින් සමාප්ත කරනවා. මෙතන රැස්ව සිටි අයට පුණ්‍යානුමෝදනා කරනවා.